සෑම සිකුරාදා දිනයකදීම පවත්වා ගෙන යනු ලබන කමඨහන් වලට අවවාද ලබා ගැනීමේ හා ධර්මදේශනා වැඩසටහනට අද දින වැඩමවා වදාළ ගෞරවනීය ධම්මගුත්ත ස්වාමීන් වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්ස, අද දිනට ලිඛිත වාර්තා එකක් දැනට ලැබිලා තියෙනවා. ස්වාමීන් වහන්ස ඉදිරිපත් කිරීමට අවසරයි. හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සතිමත් බව පුහුණු කිරීමෙන් මා ලද අත්දැකීම. උදේ ආහාර ගැනීමෙන් පසු සක්මනක් හා පර්යංකයක් කිරීම දිනචරියාවේ අනිවාර්ය අංගයකි. අද දිනද සුපුරුදු පරිදි සක්මන් කරන විට උදරයේ ඇතුළත දෙයක් වලින් මැටි පිඩක් මිරිකන්නාක් මෙන් දැඩි වේදනාවක් ඇතිවිය. සක්මන් කළ නොහැකි නිසා අසල තිබූ පුටුවක ඉඳගත්තෙමි. නිවසේ වෙනත් කිසිවෙකුද නොවීය. වාඩි වූ ඇසිල්ලෙන්ම දෑස් වසාගත් විට ආශ්වාසය හා ප්‍රශ්වාසය ප්‍රකට විය. ඒ දෙස බලා සිටීම අපහසු නොවීය. වෙනදා මෙන්ම ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙනස්කම් හොඳින් දැනින. සිතුවිලි වලින් කිසිදු බාධාවක් නොවීය. ප්‍රකට වූ ආශ්වාසය හා ප්‍රශ්වාසය සියුම් වී යන ආකාරය බලා සිටියෙමි. පැය භාගයක් පමණ ගත වී තිබුණු ඇස් හැර බලන විට කිසිදු වේදනාවක් නොවීය. වේදනාවක් ඇති වූ විට කෙඳිරි ගන්න සිටි මාහට ඒ දෙස සතියෙන් බලා සිටීමට ඉගැන් වූ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට නමස්කාරය කරමි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්ස. දැන් මේ වෙලාවේදී කළා තියෙන්නේ මේ වේදනාවක් ආවහම ඒකට අමතරව මේ අපි දන්න ග්‍රවුන්ඩ් තියෙනවනේ, මොකද්ද ඇසෙම්බ්ලි ලයින් එක, අන්න ඒකට ගිහිල්ලා තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී වේදනාවක් ආපු වෙලාවේ සක්මන් කර කර ඉඳෙද්දි වේදනාවක් ආවනම් වේදනාවක් ආපු එක අමතරව බලලා තියෙන හුස්ම දිහා බලලා තියෙන ඉඳගෙන. ඉතින් ඕක ගොඩක් හොඳයි. මොකද අපි මේිට කලින් ওই වගේ දෙයක් ආවනම් අර කලින් කිව්වා වගේ කෙන්දිරි ගානකනේ කරන්නේ. එහෙම නැත්නම් උදේ කාපු දෙයකට බනිනවා. එහෙම නැත්නම් මොකක් හරි වෙන දේශපාලඥයෙකුට හරි වෙන ලෝකේ තියෙන දෙයකට නේ බනින්නේ. ඒ වෙනුවට අපි දැන් සම්මත කරගෙන තියෙනවා මට බලන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද්ද මේ ලොකුව තරහක් එන්නෙත් නැති, ආසාවක් එන්නෙත් නැති අපි අරමුණක් අල්ලගෙන තියෙනවා, පුරුදු කරලා තියෙනවා. ඒක දිහා බැලුවාම අර වේදනාව කියන එක හරහා එන්න පුළුවන් තරහවක් හරි, එහෙම නැත්නම් සැප වේදනාවක් આવත ඒකත් එක්කනේ තියෙන ආසාව හරියෝ එක නැති කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි එක විදියක්. වේදනාවක් හරියෝ වගේ ආසාවක් හරි આવහම අපි අඳුරගෙන තියෙන මේ ඇසෙම්බ්ලි ග්‍රවුන්ඩ් එක අඳුරගත්තනම් ඒකට ගිහිල්ලා අපිට පුළුවන් මේ අර තියෙන එකත් එක්ක නටනටා ඉන්න එක වෙනුවට අපිට හොඳට මේ වෙන අපි දන්න අරමුණක් තියෙනවා. හැබැයි මේකත් මේක ගොඩක් හොඳයි. මුලදි හොඳයි. ඒ වෙනුවට අපිට පුළුවන් නම් වේදනාව දිහා බලන්න පුළුවන් නම් එතකොට අපිට පුළුවන් මේ වේදනාවත් කර්මස්ථානයක් කරගන්න. අපි දැනට අපි ළඟ තියෙන කර්මස්ථානය තමයි හුස්ම හරි යටිපතුල දැනෙන දේ හරි. ඒක හොඳයි. ඊටත් වඩා හොඳයි දැන් අපි දැනන ඕන වේදනාවක් එන වෙලාවේදී වේදනාව දිහා බලන් ඉන්න පුළුවන්. මේ වේදනාව එක විදියටම තියෙනවද, එහෙම නැත්නම් වේදනාව තැනින් තැන මාරු වෙනවද, මේක අඩු වැඩි වෙනවද, ඒ වගේ වේදනාවත් කර්මස්ථානයක් කරගෙන ඒ ආපු එක අපිට ගන්න පුළුවන්. අර දැන් අපි කියන්නේ මොනවද, ඕනම දෙයක් කොම්පෝස් කරන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ ආපු වේදනාවත් අපිට පුළුවන් ඒක කර්මස්ථානයක් කරගන්න. දැන් ওই ගියපු එක හොඳයි. මං කියන්නේ ඊටත් වඩා ඉහළට යන්න පුළුවන් දෙයක් තමයි වේදනාවක් ආවනම් වේදනාව දිහා බලුවනම් ඒකත් ඊටත් වඩා හොඳයි. දැන් බලපු එක ගොඩක් හොඳයි. ඊළඟට යන්න පුළුවන් ස්ටෙප් එක ගැන තමයි මේ කියන්නේ. වේදනාවක් ආවහම වේදනාව දිහා බලන් ඉන්න. ඒකට මොකද්ද වෙන්නේ කියලා. එතකොට අපිට බලන්න පුළුවන් අර අපි දන්න මේ හුස්ම හරි යටිපතුල වේදනාව හරි ඒකට හැමදාම අපිට යන්න බැරි වෙන්න පුළුවන්. අපි කියව මැරෙන්න යන අවස්ථාවේදී ලොකු වේදනාවක් එන්න පුළුවන්. එහෙම නැත්නම් අතප්පයක් කැඩුනා වගේ මොකක් හරි අවස්ථාවක් ආව කියමු. එතකොට ওই කියන විදිහට සමහර වෙලාවට මේ හුස්ම දිහා බලන්න බැරි වෙන්න පුළුවන්. ඒ වෙනුවට මේ මොකක් හරි දැන් ආපු වේදනාව ගොඩාක් දරුණු එකක් හරි මොකක් වුණත් කමක් නැහැ. අන්න ඒක දිහා බලන්නත් පුරුදු වෙලා තියුණා නම් හරිට වඩා ආරක්ෂාවක් අපිට ලැබෙනවා. දැන් මේකෙන් ලැබෙන යම්කිසි ආරක්ෂාවක් ලැබෙනවා.
ඊටත් වැඩි ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන් අර වගේ වේදනාවක් ආවම වේදනාව දිහාත් බලන් ඉන්න පුළුවන් නම්. ඒ වගේම වේදනාවක් විතරක් නෑ, තද බල ආසාවක් ආවගේම. අන්න ඒ වෙලාවේදී අපිට සිහිය පුරුදු කරපු කෙනෙකුට පුළුවන් නම් මගේ හිතේ දැන් මෙහෙම ආසාවක් එනවා, ඒ ආසාවට කොහොමද වෙන්නේ, ආසාව ලබා ගත්තට පස්සේ මොනවද වෙන්නේ, හරි අන්න ඒ විදිහට දෙපැත්තටම යන්න පුළුවන්. ඉතින් දැන් මේ කරපු එක ගොඩක් හොඳයි. දැන් මීට ඉස්සෙල්ල මීට කලින් ඔයි වගේ ආවනම් අපි මොනවද කරන්නේ, හරි කලින් කිව්ව වගේ වෙන ලෝකෙට හේතු කරන්න යනවනේ මේ ආපු එක. ඒ වෙනුවට දැන් තමන්ගේ ඇතුළට හැදිලා තියෙනවා. දැන් ඊටත් ඉස්සරහට යන්න පුළුවන් අර වගේ ආපු දේ දිහා බලන් ඉන්නවා. එතකොට ඒකත් කර්මස්ථානයක් කරගෙන ඊළඟ දවසේ මීටත් වඩා ගොඩක් ඉදිරියට යන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මං හිතන්නේ මේක තේරෙන්නේ නැති කියලා අපි බලමු තව මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා. එහෙමයි ස්වාමීන් වහන්ස, කාට හරි වාචිකව ඉදිරිපත් කරන්න තියෙනවා නම් ස්වාමීන් වහන්ස මම අහන්නද පොඩ්ඩක්. කමඨහන් වාර්තාවක් හරි ගැටලුවක් හරි ඔගලන්ට අහන්න තියෙනවා නම් ස්වාමීන් වහන්සේකින් දැන් අහන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්ස, දිහඳතාවෙන් පෙනී යන්නේ කාටවත් වාර්තා නැති පාටයි ස්වාමීන් වහන්ස. හැමෝටම ප්‍රශ්නයක් නෑ වගේ නේද? ඊට වඩා ප්‍රශ්න තියෙනවා හිතන්නේ. මේ ඊට වඩා ප්‍රශ්න තියෙනවා ස්වාමීන් වහන්ස. අද කට්ටියත් හරි අඩුයි මං හිතන්නේ, ගොඩක් අයට මේ විදුලියක් නැතුව ඇති ලංකාවෙන් එන අයට නම්. ඔව් එහෙම හෙගොත් ඇති. ඊටත් වඩා ඉතින් ප්‍රශ්න තියෙනවා. නිවුස් බැලුවොත් ප්‍රශ්න තියෙන ඕන තරම්. මේවත් ප්‍රශ්නද කියලා හිතේ නැති. හොඳයි, එහෙනම් අපි ධර්ම දේශනාවට ලෑස්ති වෙමු නේද? එහෙමයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චත්තාරිමානි භික්ඛවේ ධම්ම සමාදානාති කතමානි චත්තාරි. අත්ති භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛං විපාකං. අත්ති භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින්ච දුක්ඛ විපාකං. අත්ති භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකං. අත්ති භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛ වේදනංච ආයතින්ච සුඛ විපාකං. හොඳයි, ගෞරවනීය සංඝරත්නයන් අවසරයි, සද්ධාවන්ත පින්වත්නි, අද මම මාතෘකා කරගත්තේ චූල ධම්ම සමාදාන සූත්‍රය ආශ්‍රය කරගෙන ධර්ම දේශනාවක්. මේකත් අර අපි කලින් යෝජනා කරපු ධර්ම සූත්‍ර අතරින් එකක් තමයි. ඉතින් මේ සූත්‍රයත් මේ දවස්වලට සමහරලාට ගොඩක් ගැලපෙන සූත්‍රයක් වෙන්න පුළුවන්. මේ සූත්‍රය ගැන මුලින්ම නිකන් නිදාණය ගැන කතා කරොත්, මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ ජේතවනේ වැඩ ඉන්න කාලයේදී දේශනා කළා තියෙන්නේ. දැන් සමහර සූත්‍ර තියෙනවා මොකක් හරි යම් කිසි පිරිසක් ආරම්භය හරි මොකක් හරි ප්‍රශ්නයක් ආපු වෙලාවක හරි දේශනා කරපු සූත්‍ර තියෙනවා. ඒ වගේම මේ සූත්‍රය වෙලා තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ හිතලා මේ වෙලාවට දේශනා කරොත් හොඳයි කියලා කිසිම හේතුවක් නැතුව භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු සූත්‍රයක් තමයි මේ චූල ධම්ම සමාදාන සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුද්ගලයන් වර්ග හතරක් ඉන්නවා. අන්නේ පුද්ගලය වර්ග හතර මොන වගේද කියලා තමයි පෙන්වන්නේ. එක පැත්තකින් ගත්තොත් මේක අර කර්මය, කර්ම විපාක පැත්තට ඒකත් එක්ක යන සූත්‍රයක්. ඉතින් මේ පුද්ගලය හතර දෙනා තමයි දැනට සැප විපාක විඳින පුද්ගලයෝ ඉන්නවා. ඒ වුණාට ඒගොල්ලෝ දැනට සැප විපාක විඳට අති අනාගතයට ඒගොල්ලෝ දුක් විපාක විඳින දේවල් තමයි දැනට කරන්නේ. ඒක එක වර්ගයක් පුද්ගලයා. ඊළඟට දෙවැනි වර්ගය තමයි දැනටත් දුක් විපාක විඳින්නේ. ඒ වගේ මේගොල්ලෝ කරන්නේත් අනාගතයේදී දුක් විඳින දේවල්ම තමයි ඒගොල්ලෝ කරන්නේ. ඊළඟට තුන්වැනි වර්ගයේ පුද්ගලයෝ ඉන්නවා දැනට දුක් විපාක විඳිනවා. ඒ වුණාට ඒගොල්ලෝ අනාගතයේදී සැප විපාක විඳින්න පුළුවන් දේවල් කරනවා. ඒ වගේම අනිත් පිරිස තමයි
දැනටත් සැප විපාක විඳිනවා. ඒ වගේම අනාගතයේත් සැප විපාක විඳින දේවල් තමයි ඒගොල්ල කරන්නේ. මෙන්න මේ විදිහට පුද්ගලය වර්ග හතරක් වර්ග කරලා පෙන්නනවා. දැනට සැප විපාක සහ දැනට දුක් විපාක විඳින, ඒ වගේම අනාගතයේ වෙනුවෙන් සැප විපාක විඳින්න පුළුවන් දේවල් කරන හරි දුක් විපාක විඳින්න පුළුවන් දේවල් කරන විදිහට පුද්ගල වර්ග හතරක් පෙන්නනවා. මේක එක පැත්තෙන් ගත්තත් අර කර්මය සහ කර්මඵලය ගැන කියන කතාවක්. දැන් මේ වෙලාවේ සැප හරි දුක් හරි විඳින්නේ මීට ඉස්සෙල්ලා අතීතයේදී කරපු කර්මවල විපාකයක් විදිහට තමයි මේ වෙලාවේ විපාක විඳින්නේ. ඒ වුණාට මේ වෙලාවේ විඳින ගමන්ම මේ වෙලාවේ කරන දේවල් අනුව අනාගතයේ සැප හරි දුක් හරි විඳින්න අවශ්‍ය දේවල් උරුමකම් කරගන්න මේ වෙලාවේ කරන දේවලුත් එක්ක එකතු වෙලා. එතකොට අර මේක අර සමහර ආගම්වල එහෙම නැත්නම් දර්ශනවල කියන මේ කර්මයමයි එකම දේ. එහෙම නැත්නම් දෙවියන් වහන්සේට කැමති විදිහට හැම දෙයක්ම වෙනවා, මට මුකුත් කරගන්න බෑ කියන එක වෙනුවට දැන් මේ වෙලාවේ මං කරන දේ අනුව අනාගතයේ මට වෙනස් කරගන්න පුළුවන්. ඒ වුණාට මේ මොහොත මීට කලින් කරපු දේවල් මත ඩිෆයින් වෙලා මීට කලින් කරපු කර්ම අනුව මේ වෙලාව මේ මොහොත සකස් වෙලා තියෙන්නේ. ඒක මේ මොහොතේ දැන් මට මේ මොහොත වෙනස් කරගන්න බෑ. ඒ වුණාට ඊළඟ මොහොත අනාගතයේ මට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන් දැන් හිතන විදිය අනුව. ඒක තමයි මේ වර්ග හතර අනුව සරලව පැහැදිලි කරන්නේ. ඉතින් මෙතනින් මුලින්ම බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ දැනට සැප විපාක විඳින පිරිසක් ඉන්නවා. ඒ වුණාට ඒගොල්ලෝ කරන්නේ අනාගතයේ දුක් විපාක විඳින්නට අවශ්‍ය දේවල් තමයි අනාගතයට එකතු කරන්නේ. මේ දැන් මේ වෙලාවේ ලැබිච්ච සැප විපාක ප්‍රයෝජනෙට අරගෙන අනාගතයට එකතු කරගන්නේ දුක් විපාක ගොඩක් තමයි ඒගොල්ලෝ ඒ පළවෙනි පුද්ගලය වර්ග. මේක තමයි ඇත්තට මේ පුද්ගලයන් අතර ඉන්න වර්ස්ම කේස් එක. නරකම මිනිස්සුනේ. දැනට සැපක් ලැබිලත් තියෙනවා, ඒක ප්‍රයෝජනෙට ගන්න නැතුව ඒක යොදා ගන්නවා අනාගතයේ ලොකු දුකක් විඳින්න. මේක තමයි පළවෙනි වර්ගය කියලා පෙන්වන්නේ. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් පෙන්වලා දෙනවා මේ සූත්‍රයේදී. පෙන්වලා දෙන්නේ මේ මාළුවා වලක් වැටිච්ච මේ ගහක් ගැන තමයි. ඒ කියන්නේ මාළුවා වලක් කියන්නේ අපි දන්නවා දැන් අර පිළිල තියෙන්නේ ගස්වල පෝෂණය උරාගෙන ගහේම හැදෙන පිළිල වර්ග තියෙනවා. දැන් මිනිස්සුන්ට හැදෙන්නේ කැන්සර් හැදෙන්නේ. කැන්සර් එකත් මිනිස්සුන්ගේ ඇඟේ තියෙන පෝෂණය උරාගෙන ඒක ඇඟ වහගෙන ඇඟේ තියෙන ඔක්කොම පෝෂණ උරාගෙන එයා වෙනම හැදෙනවා. හැදිලා අර ඇඟට අවශ්‍ය පෝර එහෙම නැත්නම් මේ ශක්තිය ඒ උරාගත්තට පස්සේ ඇඟට නැත්තටම නැති වෙනවා. අන්න ඒ වගේම පිළිකිලයක් ගහකට වැටුනහම ඒ ගහේ තියෙන පෝෂණය උරාගෙන පිළිලේ ගහ වහ ගන්නවා. දැන් මේ පිළිල ගැන බැලුවොත් සාමාන්‍ය ගහක සාමාන්‍ය හැදෙන විදිය ගත්තොත් ඕනම ගහක ගහේ මැද අරටුව තියෙනවනේ. ගහේ අරටුව හරහා තමයි ගහ මුල් වලින් ගන්න පෝර ටික ගහ උඩට ඇදගෙන යන්නේ. එහෙම පෝර ටික ඇදගෙන යන උඩට කඳ හරහා යන පෝර ටික කොළවලින් ඉර එළිය වැටෙනහම කොළවලින් තමයි ඒ පෝර ආහාර බවට පරිවර්තනය කරන්නේ. ඒ හැදිච්ච ආහාර ටික නැවත පල්ලෙහාට අරන් එන්නේ ඒ අරටුවට පිටින් තියෙන එලය කියලා කියන්නේ. ඊට පිටින් තියෙන තව ලේ එකක් තියෙනවා. ඒක හරහා ආහාර ටික පල්ලෙහාට අරන් යනවා. අවශ්‍ය කඳට, එහෙම නැත්නම් මුල් වලට, ගෙඩි වලට, වෙන වෙන තැන් වලට ආහාර ගෙන යන්නේ අර එල අරටුවට පිටින් තියෙන එලය හරහා. ඊළඟට ඊටත් පිට තියෙන පොත්ත කියන එක. පොත්තෙන් තමයි ගහට ආරක්ෂාව ලබා දෙන්නේ. ගහේ කඳට ආරක්ෂාව ලබා දෙන්නේ. එතෙන් මේ මාළුවා හරි එහෙම නැත්නම් මේ වෙන නම් වලින් කියන මේ පිළිලයක් වගේ එකක් ගහට වැටුනහම ඒ පිළිලය මොකද්ද කරන්නේ? ගහේ පොත්තේ තමයි ඉස්සෙල්ලම හැදෙන්නේ. පොත්තේ හැදුනට හැදිලා පොත්තේ තියෙන මේ ශක්තිය උරාගෙන පොත්තේ තියෙන ආහාර ටික උරාගෙන ඒක ටික ටික හැදෙන්න ගන්නවා. එතකොට පොත්තට මෙයා ටික ටික කරදරයක් වෙනවා. පොත්තේ තියෙන ශක්තිය ගත්තහම පොත්ත අන්න ටික ටික දුර්වල වෙනවා. ටික කලක් යනකොට මේ පොත්තේ තියෙන ශක්තිය ගත්ත එක්කෙනා අර ඊට යට තියෙන මට්ටමේ තියෙන ආහාර ගිනියන එලය කියන හරියට යනවා. එතකොට අර ගහෙන් කොළ වලින් හැදෙන ආහාර ටික මෙහා ටික ටික උරා ගන්න ගන්නවා. උරාගෙන එතකොට ඊට වඩා තවත් හොඳට හැදෙන්න ගන්නවා. එතකොට ගහේ අර කඳ ඇතු මැද දෙවනි ලේයකට ගිහිල්ලා ඒකේ තියෙන පෝර ටික මේ ආහාර ටික උරාගත්තට පස්සේ තව ටිකක් ගහ දුර්වල වෙනවා.
ඒක තව ටික කාලයක් යනකොට මෙන්න මෙහෙම මැද තියෙන මට්ටමටත් ඇවිල්ලා ඊනවට තව ටික ඇතුළටම යනවා. ඇතුළේ අරටුවටත් ගියාට පස්සේ අර මුලින් මුල් වලින් ගන්න පෝර ටිකත් එක්කම මෙයා උරා ගන්නවා. ඒතර ගහ දන්නේම නැතුව දුර්වල වෙලා දුර්වල වෙලා ගිහිල්ලා ගහ නැත්තටම නැති වෙනවා. ඒ වෙනුවට මේ හැදිච්ච පිළිලය හොඳට සරුවට දලු දාලා වැඩෙන්න ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ දෙන උදාහරණය තමයි මෙන්න මෙහෙම ගහක ඉන්න රුක් දෙවියෙක් ගහක ඉන්නෝ නම් හොඳට වැඩිච්ච ගහක ඉන්නෝ නම් ඒ අතර මේ මාළුවා ඇටයක් මාළුවා කියන්නේ මේ පිළිල වර්ගයේ ඇටයක් ගහේ මුල හරියේ කොහේ හරි වැටෙනවා. ඉතින් මේ වෙලාවේදී මේ රුක් දෙවියා පොඩ්ඩක් බය වෙනවා. මං ඉන්න මේ ගහට මෙහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මෙහෙම මාළුවා වැල පිළිලේ බෝ වුණොත්. ඒක නිසා පොඩ්ඩක් බය වුණාම එයා වටේ ඉන්න තව රුක් දෙවියෝ නෑයෝ මිත්‍රයෝ ඉන්නවනේ. මේගොල්ලෝ මොකද්ද කියන්නේ මේ මේක මේ මාළුවා ඇටයක් වැටුණාට ඕක බයච්චර බය වෙන්න දෙයක් නෑ. සමහර විට ඕක මොකක් හරි සතෙක් විනාශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕක ඇටේ තිබුණ පළියටම හැදෙන්නෙත් නෑනේ. නොහැදී ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගින්නකට හරි මොහකට හරි අහු වෙන්න පුළුවන්. නැත්නම් වේයෝ කන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දර එකතු කරන මිනිස්සෙක් හරි ඇවිල්ලා මේක විනාශ කරන්න පුළුවන් කියලා. අර මේ හැදෙන්න යන ඇටේ විනාශ වෙන්න හේතු ටික පෙන්නලා දෙනවා. මෙන්න මේක තමයි අපි වටේ ඉන්න යාළුව මිත්‍රයොත් අපිට කරන්නේ. දැන් මොකක් හරි විනාශයක් ළඟ අත ළඟ එනකොට එන බව දැනගත්තාම අත ළඟ හරි අනාගතයේ කවදක හරි මෙහෙම වගේ විනාශයක් එන බව දැනගත්තාම අපි වටේ ඉන්න යාළු මිත්‍රය පුළුවන් තරම් එහෙම එකක් නැහැ කියලා අපිව සනසනවා. ඒ සනසන්නේ මොකටද? අපිට මේ ආදරයකට නෙමෙයි ගොඩක් වෙලාවට. දැන් ඒගොල්ලොත් ගොඩක් වෙලාවට ඒ අමාරුවේම වැටිලා ඉන්නේ. සමහර විට ඒගොල්ලෝ දන්නෙත් නැහැ මේගොල්ලෝ ඉන්නේ අමාරුවේ කියලා. අර යන ගොඩට රැල්ලට එක්කන් ගිහිල්ලා යාළු මිත්‍රය ඉන්නේ පුළුවන් තරම් අපි අමාරුවේ දාන්නනේ. ඒ යන්නේ ඒ වෙලාවේදී මෙන්න මෙහෙම මෙහෙම මේ මාළුවා ඇටේ වැටිච්ච වෙලාවේදී යා අටපිට ඉන්න යාළුවෝ කියලා දෙන ওই විදිහට ඔක වැටුණට කමන්නේ ටික දවසක් යනකොට නැත්තට හැදෙන්න තියෙන ඉඩ කඩක් නැහැ කියලා. ඉතින් මේ රුක් දෙවියත් බලාගෙන ඉන්න මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ඒ වුණාට මේ ඇටේ කොහොම හරි වැහි කාලේ ආවට පස්සේ හොඳට පැලවෙලා පොඩ්ඩ 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 ලොකු වෙන්න ගන්නවා. දැන් ඒ වෙලාවේදීත් මේ රුක් දෙවියා ටිකක් බය වුණාම අර වගේම වටපිට යාළුවෝ කියලා දෙනවා මේ කමන්නේ ඔක ටික දවසක් යනකොට ඔක විනාශ වෙන්න පුළුවන් මේ හේතු නිසා ඒක නිසා ඔක ගණන් ගන්න එපා කියලා. ඔන්න ওই විදිහට ටික ටික එක එක අවස්ථාවලදී මේ රුක් දෙවියා කොච්චර බය වුණත් වටපිට ඉන්න මිනිස්සුත් සනසනවා. ඒ වගේම එයාගේ ටික ටික බය නැති වෙනවා. නැති වෙලා මේ මාළුවා වැල විසින් මුළු ඒ රුක් දෙවියා ඉන්න ගහම සම්පූර්ණයෙන් වහගෙන ගහ විනාශ කළා දානවා. ඔන්න ওই වගේම තමයි මේ වෙලාවේ දැන් සැප විපාක විඳින පුද්ගලයෙකුටත් ඒ සැප විපාක විඳින එකේ තේරුම මේ වෙලාවේ මම මේ අතීතයේ කරපු පින්වල හේතුවක ඵලයක් තමයි මේ විඳින්නේ කියලා තේරුම් ගන්න නැතුව ඒ සැප විපාකත් එක්ක තව තව ඒකත් එක්ක ඇලී ගැලී ජීවත් වෙන්න ගත්තාම එයාට වෙන්නේ මොකද? අර දන්නේම නැතුව දැන් විඳින සැප ටික විනාශ වෙලා ගිහිල්ලා ඒ සැප විපාකත් එක්ක එයා දන්නේම නැතුව එක එක දුර්ත වලට වැටෙන්න පුළුවන්. සමහර විට හොඳට රාබීලා ඒ වගේ නිකන් දුෂ්චරිත වලට වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිනී මරණ ඒ වගේ දේවල්ට වැටෙන්න පුළුවන්. සූදු කෙලින්න වගේ දේවල්ට වැටෙන්න පුළුවන්. ඒ වගේ ගිහිල්ලා දන්නේම නැතුව මේ දැන් ලැබිලා තියෙන සැප විපාක පාවිච්චි කරන අනාගතයේ දුක් විපාක විඳින්න සඳහා. දැන් මේ දවස්වල තියෙන උදාහරණ ගත්තොත් ඇත්තටම දැන් අපි දන්නවා ගොඩක් වෙලාවට මේ දේශපාලඥයෝ විනාශ කරනවා ලෝකේ පාලු කරනවා කියලා දන්නවනේ. දේශපාලඥයා කියන්නේ දේශය පාලු කරන කට්ටිය කියලානේ කියන්නේ. ඉතින් අන්න ඒ විදිහට මේක ඒගොල්ලෝ බැලුවා බලන්න ඒගොල්ලෝ හොඳට අතීතයේ හොඳ පින් කරපු කට්ටියනේ. මේ අතීතයේ පින් කරපු නිසා තමයි පිරිස් බලයක් ලැබිලා තියෙනවා, සමහර විට පෞරුෂත්වයක් ලැබිලා තියෙනවා. හොඳට කතා බහ කරන්න පිරිසක් ඉස්සරහට ගිහිල්ලා හොඳට කතා බහ කරන්න ඒ වගේ අතීතයේ කරපු පින් නිසා තමයි මේගොල්ලන්ට මේ සැප විපාක ලැබිලා තියෙන්නේ. අන්න ඒ ලැබිච්ච සැප විපාක පාවිච්චි කරලා ඒගොල්ලෝ හොරකම් කරනව නම් එහෙම නැත්නම් මිනිස්සුන්ට රටට අනර්ථයක් කරනව නම් ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? මේ දැන් ලැබිච්ච සැප විපාකයේ පාවිච්චි කරන අනාගතයේ ලොකු දුකක් විඳින්න. තේමෙන් මේකත් එක අර මේ මුලින් කියන පිරිසගේ එක කොටසට තමයි ගොඩක් වෙලාවට වැටෙන්නේ. මේ වෙලාවේ හොඳට සැප විපාක තමයි ඒගොල්ලෝ විඳින්නේ.
ඒ විඳින සැප විපාක පාවිච්චි කරන අනාගතයේ ලොකු දුක්කට වැටෙන්න. ඒක තමයි පළවෙනි පිරිස. ඉතින් මේකට දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තව උදාහරණයක් කිව්වොත් අර මහදන සිටුතුමාගේ කතාව ගොඩක් දෙනෙක් දන්නව ඇති. දැන් 80 කෝටියක් ධනය තියෙන සිටුවරයෙක් ඉන්නවා. ඒ වගේම යාටත් ඒ වගේම තව 80 කෝටියක් ධනය තියෙන සිටු දුවකුත් හම්බ වෙනවා. ඉතින් මේ දෙන්නා මෙච්චර 160 කෝටියක් සල්ලි තියෙන කේ කියලා හොඳට මේ විනෝද වෙන්න නැටුම් ගෑම් වලට විනෝද වෙන්න හොඳට රාබීල ඉඳලා සූදු කෙලින්න හැම් පුරුදුනාට පස්සේ දන්නේම නැතුව මේ දෙන්නා මුකුත්ම නැතුව අන්තිමට මහමගටම වැටිලා හිඟා කන්න මට්ටමටම වැටෙනෝනේ. දැන් ඒ ඒ ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ මේ දෙන්න දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් මේගොල්ලෝ මේ මුලින්ම අවස්ථාවේ මුලින් අවස්ථාවේදී මේ මේ විදියට රාබීලා එහෙම විනාශය දූර්ත කරන්න ඇතුව මුලින් අවස්ථාවේ හැදුනා නම් මේ සිටුතුමාට මේ රජගහ නුවර පළවෙනි සිටුවරයා වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් පළවෙනි මුල අවස්ථාවේදී ඒක අතහැරපු නිසා එයාට පළවෙනි සිටුවරයා වෙන්න තිබුණ හැකියාව නැති වුණා. ඒ අවස්ථාව නැති වෙලා ගියා. ඊළඟට මධ්‍යම අවස්ථාවේදී මෙයා මේ සූදු කෙලින එක එහෙම නවත්තලා හරි පැත්තට හැරුණා නම් එයාට දෙවනි සිටුවරයා මට්ටමට හැදෙන්න පුළුවන්. හැබැයි එහෙම කරෙත් නැහැ. ඒ වෙනුවට එයා තුන්වෙනි අවස්ථාවේදී බැරි වෙලාවත් අන්තිම වයසට ගිහිල්ලා හරි මේ වැඩ නවත්තලා හරි පැත්තට හැරුණා නම් එයාට මේ රජගහනුවර තුන්වෙනි සිටුවරයා වෙන්න තියෙන හැකියාව ලැබෙනවා. ඒනට ඒ මනුස්සය එහෙම කරෙත් නැහැ. ඉතින් බලන්න මේ දැන් ලැබෙන්න තිබුණ දේ වුණත් මේ වෙලාවේ කරපු වැරදි දේවල් නිසා එයාට ලැබෙන්නේ නැතිව ගියා. ඒ වෙනුවට එයාට හිඟමන් අදින තමයි වුනේ. ඉතින් දැන් මේ කතාව අපේ පැත්තට හරව ගත්තා. දැන් අපිත් අතීත සංසාරේ ওই වගේ දේවල් ඕනතරම් කරලා ඇති. දැන් මේ වෙලාවේ අපිට සැප විපාක ලැබෙනෝ නේ. දැන් මේ වෙලාව බැලුවොත් ලෝකේ කෝටි 800 ගාණක් ඉන්න මේ ලෝකේ අද දවසේ කන්න නැතුව මිනිස්සු කී දෙනෙක් මැරෙන්නේ නැද්ද? අද දවසේ වතුර ටිකක් නැතුව මැරිච්ච මිනිස්සු කොච්චර ඉන්නවද? දැන් ඒ අතින් අපි කොච්චර සැප විඳිනවද? දැන් සැප කියන එකත් සාපේක්ෂයිනේ. දැන් සිටුවරු හොඳට සල්ලි තියෙන කෝටිපතිව ගත්තොත් ඒගොල්ලෝ යම්කිසි සැපයක් විඳිනවා. එහෙම නැත්නම් අපි දැන් අපිට ඇහැට පේන්නේ නැති උනාට දෙවිවරු වගේ එහෙම කට්ටි ඉන්නවා. ඒගොල්ලෝ සැප විපාකයක් ලබනවා. ඉතින් එහෙම ඒගොල්ලන්ට එක එක සාපේක්ෂ මට්ටමේ සැපක් තමයි තියෙන්නේ. දැන් අපි බැලුවාම අපිටත් මොන හරි කන්න බොන්න හරි මොන හරි තියෙනවනේ. ඊළාට පිරිසුදු හුළඟ හරි තියෙනවනේ හුස්ම ගන්න. දෙහෙමවත් නැති මිනිස්සු ඉන්නවනේ අද දවසේ කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නේ නැද්ද? දැන් ඊට සාපේක්ෂව බැලුවොත් අපිත් යම්කිසි සැප විපාකයක් විඳිනවා. ඉතින් ඒ සැප විපාකය විඳින අතර දැන් අපි මොනවද කරන්න කියලා බැලුවොත් අනාගතයේ වෙනුන් අපි මොන හරි එකතු කරනවද? එහෙම නැත්නම් අනාගතයේදී සැප විපාකයක් විඳින්න දේවල් අපි කරනවද කියලා පොඩ්ඩක් හැරිලා බැලුවොත්. දැන් ඒ වගේම දැන් මේ සිටුවරයා ගේ කතාව ගත්තොත් එයා මුලින් හැරුණා නම් පළවෙනි සිටුවරය, එහෙම නැත්නම් මැදදි හැරුණා නම් දෙවෙනි සිටුවරය, අවසාන අවස්ථාවේදී හැරුණා නම් තුන්වෙනි සිටුවරය හරි වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සංසාරය ගැන පෙන්නලා දෙද්දී සංසාරේ කෙලවරක් නැහැ, මුලක් හොයාගන්න බැරි තරම් දිග සංසාරයක් නේ තියෙන්නේ. එතකොට මේ දැන් අපි වුණත් මේ සිටුවරු වෙච්ච වාර ගණන අනන්තයි. දැන් එක සැරයක් බුදුරජාණන් වහන්සේ පෙන්වන ගෙරි රැලක් පෙන්ලා පෙන්න කියලා දෙනවා. මේ ගෙරි රැලේ එක ගෙරියෙක්වත් නැහැ මේ සක්විති රජ නොවුන. ඒ කියන්නේ මේ කූඹි රැලක වුණත් අනිවාර්යයෙන් මේට අතීත කාලේ කවදාක හරි සක්විති රජ වෙච්ච කෙනෙක් තමයි අනිවාර්යයෙන්ම ඉන්නේ. ඉතින් ඒ තරම් මේ සංසාරේ ගොඩක් අතීතයේ දිගයි. ඒ වගේම වෙච්ච නැති විඳපු නැති සැපකුත් නැහැ. ඒ වගේම විඳපු නැති දුකකුත් නැහැ. ඉතින් මෙහෙම බැලුවම අපිත් කොච්චර සැප අතීතයේ කොච්චර සිටු සනතුරු සිටු එහෙම නැත්නම් රජ සැප කොච්චර විඳලාද? ඉතින් ඒ වගේම දැන් මේ කියන මේ සිටුවරයත් අතීතයේ කොච්චර සිටු තනතුරු ලැබලාද? ඉතින් ඒකත් ලබා ගන්න මේ අන මේ භවයේදීත් ලබන්න තිබුණ එකත් එයා නැති කරගත්තා. හැබැයි ඉතින් ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට බුදුහාමුදුරුව පෙන්නලා දෙනවා මේ සිටුවරයා මුලින් අවස්ථාවේදී ගිහිගෙ අතහැරලා දාලා පැවිදි වුණා නම් රහත් වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම සිටු දියණයටත් ගිහිගෙ අතහැරලා පැවිදි වුණා නම් අනාගාමි වෙන්න පුළුවන්. ඒ වගේම මධ්‍යම අවස්ථාවේදී ඒ දෙන්නා සිටු
සිටු තනතුරු අතෑරලා දාලා පැවිදි වුණා නම් සිටුවරයාට අනාගාමි වෙන්න පුළුවන්, සිටු දියණයට සක්‍රුදාගාමි වෙන්න පුළුවන්. ඒ වගේම අවසාන අවස්ථාවේදී දෙන්න පැවිදි වුණා නම් සිටුවරයාට සක්‍රුදාගාමි වෙන්න පුළුවන්, සිටු දියණයට සෝවාන් වෙන්න පුළුවන්. මෙන්න මේ කතරපු එක තමයි අර සිටු තනතුරට වඩා, එහෙම නැත්නම් සක්විති රජකමට වඩා ඕන දෙයකට වඩා මෙන්න මේ කතරිච්ච එක තමයි ලොකුම අපරාධය වෙන්නේ. මොකද දැන් අපි වුණත් මේ සංසාරේ බැලුවොත් අපිටත් ඕන තරම් බුද්ධ ශාසන හම්බු වෙලා ඇති, ඕන තරම් මේ වගේ පැවිදි වෙලා ඇති. මේ බණ අහන පිරිස වුණත්, බණ කියන මම වුණත් ඕන තරම් සංසාරේ බුද්ධ ශාසන හම්බු වෙලා ඇති. ඒ හම්බ වෙච්ච හැම අවස්ථාවකදීම අපි සමහර විට සෝවාන් වෙන්න තියෙන එක ඊළඟ තප්පරේදී තව ටිකක් උත්සාහ කරා නම් සෝවාන් වෙන මට්ටමට උඩටම ඇවිල්ලත් ඇති. ඒනට අවසාන මොහොතේ ඒක අතහැරලා දාපු නිසා තාමත් අපි මේ සංසාරේ යනවා. අන්න ඒක අතහැරපු එක තමයි ලොකුම අපරාධ වෙන්නේ. දැන් මේක මේ අවස්ථාව අතහැරුණා නම් අනාගතයේදී තව බුද්ධ ශාසන කීයකට පස්සේද මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ? අන්නේ ඒ අවස්ථාව අතහැරින එක තමයි මේ කරපු එක ලොකුම අපරාධය මේ දෙන්න. ඉතින් මේක මගේ පැත්තට හරවලා බැලුවත් දැන් අපිට බැලුවොත් මේ බුද්ධ ශාසනයෙන් අපිට ලැබිලා තියෙන හැම දෙයක්ම තියෙනවනේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ලෝකේ දුර්ලභ දේවල් හයක් තියෙනවා කියලා. පළවෙනි දුර්ලභ දේ තමයි බුද්ධෝත්පාද කාලයක් ලැබීම. දැන් අපිට මේ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ මේ දහමක් අහන්න පුළුවන්, දහමක් දැනගන්න පුළුවන් බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක් අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම manussත් පරිලාභය තමයි දෙවෙනි කාරණේ. ඉතින් අපි මේ හැමෝම මේ මිනිස්සෙක් වෙලා දැන් ඉපදිලා තියෙන්නේ. ඒ එක්කම ෂණ සම්පත්තියත් ලැබිලා තියෙනවා. දැන් අපි මේ පිරිසට මේ විදියට බණක් අහන්න, බණක් කියන්න මේ ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. කියන බණ තේරුම් ගන්න පුළුවන් තරම් මොලයක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඇහ කන නහය දිව කියන ඒවා මේ ඉඳුරන් හොඳට පිහිටලා තියෙනවනේ. ඉතින් මේ දුර්ලභ කාරණා අතරින් ඒවත් ලැබිලා තියෙනවා. ඊළඟට ඕනනම් කෙනෙකුට පැවිදි වෙන්න අවස්ථාවකුත් ලැබිලා තියෙනවා. තවත් දුර්ලභ කාරණයක්. ඒ වගේම ධර්මය අහන්න අවස්ථාවත් ලැබිලා තියෙනවා. මේ දුර්ලභ කාරණා. ඒ වගේම කල්යාණ මිත්‍රය ආශ්‍රය කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. මෙන්න මේ දුර්ලභ කාරණා 6ම අපිට දැනට ලැබිලා තියෙනවානේ. මේ විදිහට මේ දුර්ලභ කාරණා 6ම ලැබෙන්නේ අතීතයේදී කරපු පින්වල, කල්ප ගණන් කරපු පින්වල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ 6ම අපිට ලැබිලා තියෙන්නේ මේ අවස්ථාවේ. මෙන්න මේ ලැබිච්ච අවස්ථාවේ එක ක්ෂණයක් අතාරිනවා කියන්නේ එක ක්ෂණයක් මොකක් හරි තේරුමක් නැති වැඩක් කරනවා කියන්නේ මේ අතීතයේ කල්ප ගණන් කරපු පින් ටික අතහැරලා දාන එකක් වගේ තමයි. ඉතින් අර මුලින් කිව්වා වගේ මෙහෙම සැප විපාක විඳින සිටු තනතුරු, එහෙම නැත්නම් දේශපාලනය වගේ ගොඩක් සල්ලි තියෙන කෝටිපති වගේ සැප විඳින්න ලැබීම එක මට්ටමක සැපක්. එක මට්ටමක අතීතයේ කුසල් පළදීමක් තමයි. ඒ වුණාට ඒ ඔක්කොටමත් වඩා, ඒ හැමෝටමත් වඩා ලොකුම කුසලය තමයි මේ වෙලාවේ පළදෙන මේ දුර්ලභ කාරණා 6ම අපිට ලැබිලා තියෙනවා. අන්නේ දුර්ලභ කාරණා 6ම ලැබෙච්ච වෙලාවේදී ඒකෙන් ප්‍රයෝජනයට ගන්න නැත්නම් අපිත් අර එක පැත්තකින් බැලුවා මේ පළවෙනි ගණේ පුද්ගලයන් අතරට වැටෙනවා. මෙන්න මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා නම් අපි මේ පළවෙනි ගණේ පුද්ගලයන් අතරට වැටෙන්නේ නැහැ. නැත්නම් අපිත් ඒ එක විදියකින් ගත්තොත් මේ ලැබිච්ච ෂණ සම්පත්තිය ප්‍රයෝජනයට ගන්න නැති, ලැබිච්ච සැප විපාක ප්‍රයෝජනයට නොගෙන ඒක අතහැරලා දාන මේ නිකන් නරක, එහෙම නැත්නම් මේ අසුභ මිනිස්සු ගණයට අපිත් දන්නේම නැතුව වැටිලා තියෙන්නේ. වැටෙනවා අනිවාර්යයෙන්ම. මොකද මේ ලැබිච්ච අවස්ථාව කියන්නේ මේ අතීත කල්ප ගාණක් කරපු පින් වලින්. දැන් අපි මොකක් හරි පිනක් කරනකොට අනිවාර්යයෙන්ම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා කියලා ප්‍රාර්ථනා කරනෝනේ අවසානයේදී. මෙන්න මේ පුණ්‍ය ශක්තිය නිසා අපිට හොඳ කල්යාණ මිත්‍රය ආශ්‍රය ලැබිලා මේක නිවනට සඳහාම යෙදෙන්න කියලා. ඉතින් ওই ගාථාව කියලා අපි අතීතයේ කල්ප ගානක් කරපු ප්‍රාර්ථනාවල එකතුවක් තමයි මේ මොහොත කියන්නේ. මෙන්න මේ මොහොත අතාරිනවා නම් ඒ කලින් කරපු පින්වල ඔක්කොම අතහැරලා දැමීමක්. ඒක නිසා පුළුවන් තරම් මෙන්න මේ මොහොතේ උපරිමයෙන් ප්‍රයෝජන අරගෙන මේ අවස්ථාවේ වීරිය වඩන්න මෙන්න මේක අවස්ථාවක් කරගත්තොත් ඒක Tamanටම වෙන්නේ.
ඉතින් ඒක තමයි මේ වෙලාවේ කරන්න පුළුවන් අපිට මෙන්න මේ ධර්ම දේශනාවත් එක්ක අපිට බැලුවොත් ලබන්න පුළුවන් හොඳම දේ තමයි ඒක. ඒ වගේම තමයි මේක නිකං සැප ලබන දෙයක් විදිහට, එහෙම නැත්නම් සිටු තරතුරු කෝටිපතියෙක් නොවුනත් මේ දේ ලැබිලා තියෙනවනේ. ඒ ලැබිච්ච අවස්ථාව ඒක ප්‍රයෝජනයක්. ඒ වගේමයි දැන් අපි ඉඳගත්තාම හුස්ම දිහා හුස්ම පේනවා කියලා ඇස් දෙක පියාගත්තට පස්සේ අපිට පේනවා ඇඟට හිත දාන්න පුළුවන්. එහෙම නැත්නම් සක්මනක් කරනකොට ඇවිදිනකොට අපිට පේනවා මේ යටිපතුල දැනීමක් දැනෙනවා. ඒ කියන්නේ අපි කොච්චර පිනක් කළා තියෙනවද? දැන් මේ මේ ලෝකේ බැලුවොත් කකුල් නැති මිනිස්සු කොච්චර ඉන්නවද? සක්මනක් කරගන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ වගේම හුස්ම දිහා හුස්ම දැනෙන්නේ නැහැ කියන මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ අතරින් අපි කොච්චර වාසනාවන්තයද මේ ඉඳගෙන ඇස් දෙක පියාගත්තට පස්සේ හුස්ම නැතුණත් ඇඟ දැනීමක් දැනෙනවනේ. එහෙම නැත්නම් අපිට ඇවිදින්න පුළුවන්කම තියෙනවනේ. ඇවිදිනකොට යටිපතුල දැනීමක් දැනෙනවනේ. ඉතින් එහෙම බැලුවාම අපි කොච්චර වාසනාවන්තයද? අන්න ඒ වාසනාවන්ත මොහොත අවසරයි ස්වාමීන් වහන්ස. ඩිස්කනෙක්ට් වුණාද? ඉතින් නැතුව ගියා. අන්තිමට මැසේජ් එකක් කියනවා. අර කකුල් නැති අය ඉන්නවා. අර එහෙම කිව්වේ ස්වාමීන් වහන්ස. මේ ලෝකේ ගොඩක් මිනිස්සු ඉන්නවා ශරීර අංග අඩුවෙන්. එහෙම දැන් මේ ලෝකේ මිනිස්සු බැලුවොත් ඒ හැමෝගෙම එක එක්කෙනා ගත්තොත් ගොඩක් දුර්වල මිනිස්සු ඉන්නෝනේ. ඒ වගේම මේ ඒ මොන දුර්වලකමක්වත් නැතුව අපිට පුළුවන් ඇවිදින්න පුළුවන්. කකුලේ යටිපතුල දැනෙන දෙයක් තියෙනවනේ. කකුල් දෙකම හැදිලා තියෙනවනේ අපිට. එක කකුලක් විතරක් නෙවෙයි කකුල් දෙකක්ම තියෙනවා. ඒ වගේම හුස්ම ගන්නකොට නහය යකට දැනෙනවානේ හුස්ම දැනෙන එක. ඒ වගේම ඉඳගෙන ඇස් දෙක පියාගත්තට පස්සේ ඇඟේ දැනීමක් දැනෙන බව තේරෙනවනේ. ඔක කෙනෙකුට කියන්න පුළුවන් හැකියාවක් තියෙනවනේ. කමටහන් සුද්ධ කිරීමේ හැකියාවක් තියෙනවනේ. ඉතින් මේක කොච්චර වාසනාවක් දෙක පැත්තකින්. මේ අපි අරව නැ මේව නැ මම මට සල්ලි නැ මෙහෙම අසාධාරණ වෙනවා කියලා කොච්චර කෑගගා හිටියත් මේ ලැබਿੱච්ච වාසනාවන්ත මොහොත කොච්චර වාසනාවන්තයේද කියලා බැලුවොත් මොන හරි දවසකට එක වේලක් හරි කන්න හම්බ වෙනවනේ. ඒකත් එක්ක අපිට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා කියන්නේ මේ අතීතයේ කරපු ලොකු පිනක් තමයි මේ මොහොතේ ඵල දෙන්නේ. අන්නේ මේ අවස්ථාව අතාරින්න නැතුව මේ ලැබිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්නව නම් අන්න ඒක තමයි මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් එහෙම නොකරනව නම් මේ සූත්‍රය අනිත් අයට කියනවා වගේම මමත් අර වගේ මේ ලැබිච්ච අවස්ථාව මේ ලැබිච්ච සැප විපාකේ අතහැරලා දාන ඒකෙන් අනාගතයට සැප විපාකයක් ලැබෙන දෙයක් නොකරන කෙනෙක් බවට දන්නේම නැතුව මමත්පත් වෙනවා. ඒක නිසා මේ පළවෙනි පුද්ගලයා තමයි මේ සූත්‍රය දේශනා කරන පුද්ගලයා හතර දෙනා අතරින් නරකම පුද්ගලයා. අන්න ඒ අතරට නොවැටෙන්න පුළුවන් තරම් වග බලා ගන්න එක තමයි අපිට කරන්න පුළුවන්. ඒ සඳහා මේ වීරිය වැඩෙන වඩා ගන්න එක තමයි කරන්න පුළුවන්. දැන් වෙනදා දවසට දෙසරයක් මේ භාවනා කරා නම් මෙන්න මේ වගේ ක්‍රිටිකල් මෙහෙම නිකන් ලෝකයේ ස්ටේබල් නැති ගතියක් එහෙම නැත්තම් මේ එක එක ප්‍රශ්න තියෙන තැන්වලදී පුළුවන් තරම් තමන්ගේ පැටි තව ටිකක් හද කර ගන්න එක තමයි හොඳම වැඩේ තියෙන්නේ. වෙනදා මෙහෙම දෙයක් වුණා නම් වෙනදා කරනවට වඩා මේක හොඳ අවස්ථාවක් කරගන්න. අර කලින් කමටහන් සුද්ධ කරගන්නකොට එලා කිව්වා වගේ මේ හැම නරකම දෙයක්ම අපිට පුළුවන් අපිට පෝරවලට හදාගන්න, කොම්පෝස් කරගන්න. ඒ නරක දේ අපිට හරව ගන්න පුළුවන් මේ අපේට කර්මස්ථානයක් කරගෙන. ඒ නරක දේ හරහා අපිට පුළුවන් අනාගතයේ අපේ තියෙන මේ ඊට වඩා ගොඩාක් දුෂ්කර තත්ත්වවලට අපිපත් වෙලා ඇති. අන්නේ හැම අවස්ථාවලදීම අපි මොකද්ද කරලා තියෙන්නේ? ලෝකෙට වෙන පිට කෙනෙකුට මේ ප්‍රශ්නේ පටවලා අපි ප්‍රශ්නේ මගහැරපු එකනේ. ඒ වෙනුවට ප්‍රශ්නෙට මූණ දෙනවා. මූණ දීලා මේක හොඳ අවස්ථාවක් කරගන්නෝ තමන්ගේ ගමන කෙලවර කරගන්න. ඒක තමයි මේකෙදි කරගන්න තමන්ට කරගන්න පුළුවන් හොඳම දේ. අද මේක තමයි මේ පුද්ගලයා හතර දෙනා අතරින් පළවෙනි පුද්ගලයා. ඊළාට දෙවෙනි පුද්ගලයා විදියට පෙන්වලා දෙන බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී සැප විපාකත් මේ වෙලාවේදී දුක් විපාක විඳිනවා. ඒ වගේම අනාගතයේත් දුක් විපාක විඳින දේවල්ම තමයි අනාගතයටත් එකතු කරගන්න. දැන් මේක මේ වෙලාවේ මෙහෙම මේ අවස්ථාවත් බැලුවොත් දැන් ලෝකෙ මිනිස්සු ගත්තොත් කෝටි 800 ගාණක් ඉන්නවා කියලා කියනවා.
එයින් ඇත්තටම ගත්තොත් මේ බුද්ධ කියන නම හරි එහෙම නැත්නම් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දෙයක් තියෙනවා. මේ නිවනක් කියලා දෙයක් තියෙනවා. මේ ගමන කෙලවර කරගන්න පුළුවන් කියලා නිකමට හරි ඇහෙන ඒක සැරයක් හරි අහපු මිනිස්සු ගත්තොත් කොච්චරද? ඉතාම සුළු පිරිසක්නේ. අඩුම තරමින් කෝටි 800 ගාණෙන් කෝටි 200 ගාණක් 300 ගාණකට වගේ තමයි මෙහෙම දෙයක් අහන්නවත් ලැබෙන්නේ. මේ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබිලා ශන සම්පත්තියක් ලැබුණත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා, මේ වැඩේ කරගන්න පුළුවන් මෙහෙම එකක් හැකියාවක් තියෙනවා කියලා නිකමට හරි ඇහිලා තියෙන්නේ කොච්චර අඩු පිරිසකද? ඒ කියන්නේ ඒගොල්ලෝ මේ භවයේදී දුක් විපාක තමයි විඳින්නේ. ඉතින් එහෙම මේ වෙලාවේ දුක් විපාක විඳින කෙනෙකුට අනාගතයේදීත් ඒගොල්ල කරගන්නේ මොනවද? අනාගතයටත් දුක් විපාක විඳින දේවල්නේ ගොඩක් වෙලාට මේ කරගන්නේ. ඉතින් මේගොල්ල දන්නේ නැහැ මේ දුක් මේ වෙලාවේ ලැබෙන දුක විපාකය තව අනාගතය සඳහා ගොඩදා ගන්න විදියක් ඒගොල්ල දන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවට සමහරලාට මේ වෙලාව දුක් විඳින බව දැනගෙන ඒ දැනගත්තු දුකත් එක්ක ඒගොල්ල මොකද්ද කරන්නේ? ඒ වෙනුවට එක්කෝ අධික සැප විඳින මේ වෙලාවේ කොහොම හරි කාලා බීලා අනුන්ගෙන් කඩා වඩාගෙන හරි කාලා බීලා පිනවන්න උත්සාහ කරන සමහරලාට. එහෙම නැත්නම් මේ ශරීරයට දුක් දීලා හරි එහෙම නැත්නම් තව මොකක් හරි දෙවියන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් හරි මට කරන්න දෙයක් නැහැ දෙවියන් වහන්සේ තමයි හැම දෙයක්ම කරන්නේ කියලා තව වෙන පැත්තකට හැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර ඉස්සර හිටිය නිගණ්ඨය වගේ කට්ටිය දැන් ඒගොල්ලෝ අධික දුක් දෙන එකනේ කරන්නේ. සමහර කෙනෙක් වතුරට බහැලා ඉන්නෝ මේ පවු ටික හොදලා යවන්න. තව කෙනෙක් ලොකු ගිනි අවුවේ ගිනි ගඩවල් හතර පහක් වටේ ගහගෙන ඉන්නෝ මේ පවු ටික දවලා ඉවර කරන්න. තව කෙනෙක් අසූචි කනෝ. තව කෙනෙක් එක කකුලකින් විතරක් හිටගෙන ඉන්නෝ. තව කෙනෙක් අර තල් ඇටයක් අරගෙන ඇඟේ ඔළුවේ තියෙන කෙස් ගසුයි රැවුල් ගසුයි ඔක්කොම අරගෙන එක ගහෙන් ගහය උගුල්ලලා ගලවල ගන්නවා. ඒ වගේ අධික දුක් දෙන දේවල් තියෙනවනේ. ඉතින් ඒ කාලේ ඒ විදිහට තියුණා. දැන් දැනුත් ඉන්නවනේ මිනිස්සු දැන් හොඳටම දන්නවා මේක අපි කියමු ඩ්‍රග්ස් ගත්තොත් කුඩු ගැහුවොත් ඒක නරකයි කියලා හොඳටම දන්නවා. දැනගෙන ඒවම කරන මිනිස්සු ඉන්නවනේ. ඒ වගේම දැන් සමහර ක්‍රීඩා එහෙම තියෙන්නේ සත්තුත් එක පොරකන එහෙම නැත්නම් මිනි මරා ගන්න ඒවා තියෙනවනේ. දැන් සමහර කට්ටිය ඉන්නවා දැන් අපිත් එක්ක හිටිය සමහර යාළුවෝ ඉන්නවා උදේ ඉඳලා හවස වෙනකම් මිනි මරා ගන්න ගේම් ගහනවා. ඉතින් මොකද වෙන්නේ අන්තිමට? තමන්ගේ හිතත් දන්නේම නැතුව අර මිනි මරුවෙක් බවට පත් වෙලා තියෙනවා. කම්පියුටරේ අනිත් පැත්තෙක් කිනා කරගෙන මරා ගන්න එකනේ කරන්නේ. දැන් මේ ලැබිච්ච මේ වෙලාවෙදිත් ඒගොල්ලෝ දුක් විඳින්නේ. මේ වෙලාවේදීත් අර මරණ එකක්මයිනේ කරන්නේ. අනාගතයටත් කරගන්නේ දුක් විපාකයක්ම එකතු කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ ලැබිච්ච මේ වෙලාවේදී ලැබිච්ච දුකත් එක්ක අනාගතයටත් දුකක් එකතු කරගන්නවා. දැන් මම එක සැරයක් දැක්ක කැන්සර් එකක් හැදිච්ච මිනිසෙක්. ඒ මිනිසාගේ කැන්සර් එකක් නිසා මේ කටේ හැදිච්ච කැන්සර් එකක්. ඒ කැන්සර් එක නිසා මේ කටේ එක පැත්තක් ඒ හුස්ම ගන්නකොටත් කටෙන් හුලං යන ඒ හිලෙන්. ඉතින් ඒකට ප්ලාස්ටරයක් ගහලා තියෙන්නේ. දැන් මේ මිනිස්සු මේ කැන්සර් එක තියෙද්දී දැන් සිගරට් බීලා සමහරට වෙන්න පුළුවන් මේ කැන්සර් එක හදාගත්තේ. කැන්සර් එක තියෙද්දිත් ඒ කටේ ප්ලාස්ටරය ගහපු හිලෙන් තව හුලං යන නිසා ඒකට අත තියාගෙන අනිත් පැත්තෙන් තව සිගරට් එකක් බොනවා. ඉතින් මේ වෙලාවේදීත් මේ මිනිස්සු කරන්නේ මොකද්ද? මේ වෙලාවේදීත් හොඳට මේ දුක් විඳිනවා මේ කැන්සර් එක නිසා. එවනට එයා තව අනාගතයටත් තව දුක් විඳින්න දෙයක් තමයි දැන් කරගන්නේ. එහෙම නැත්නම් ගොඩක් දුප්පත් මිනිස්සු ඉන්න සමහරලාට මේ කන්න බොන්නවත් සල්ලි නැති නිසා ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? හොරකම් කරනවා. ඊළඟට හොරකම් කරලත් ලැබිච්ච චූටි දෙයින් හරි මොන හරි කරන්නේ ඩ්‍රග්ස් ගන්න එකනේ. කුඩු ගහනවා, එහෙම නැත්නම් ගංජා ගහනවා. ඒ ලැබිච්ච චූටි දෙයින් හරි ඒගොල්ලෝ කරන්නේ අර අනාගතයට තව දුක් විපාක ගොඩක් තමයි කරගන්නේ. චේන් කඩන පොකට් ගහන අන්න ඒ වගේ වැඩ කරන මිනිස්සු ඉන්නවා. දැන් මේ වෙලාවේ ඒගොල්ලන්ට ලැබිලා තියෙන්නේ මේ වගේ දුක් විපාක ලැබිලා තියෙන්නේ අර අතීතයේ කරපු වැරදි වැඩ නිසා. ඒ වුණාට ඒක තේරුම් ගන්න නැතුව මේ වෙලාවේදීත් කරන්නේ ඊටත් වඩා දුක් විපාක විඳින දේවල් නේ කරන්නේ. දැන් මේ මනුස්ස ලෝකයේ තියෙන දේවල් කීපයක් තමයි මම කිව්වේ. දැන් මේට අමතරව අපි තිරිසන් ලෝකයට ගිහිල්ලා බලුවා. ඒක ඊට වඩා කොච්චර මීට වඩා කොච්චර දරුණු විදියටද යන්නේ කියලා. අපි ගත්තත් මොකක් හරි කුරුල්ලෙක් කියමු, සත්තු පණුව හැම අහුලංකන කුරුල්ලෙක්.
එයා ඒ කුරුල්ලෙක් විදියට එහෙම තිරිසනෙක් විදියට ඉපදිලා තියෙන්නේ අතීතයේ කරපු පවක් නිසා. දෙයා උදේ ඉඳලා හවස වෙනකම් පණුව කී දහහක් ගිලල් දානවාද? ඉතින් කුරුල්ලෙක් නේ, වෙන සත්තු ආහාරයට ගන්න ඕනම සතෙක්, තිරිසන් සතෙක් ගත්තොත් එයා කරන්නේ මොකද්ද? උදේ ඉඳලා හවස වෙනකම් අර පව් ගොඩක් තව එකතු කරගන්න එකනේ කරන්නේ. දැන් තිරිසන් ආත්මය ඉඳලා ඊටත් වඩා පල්ලෙහාට යන දේවල් එකතු කරගන්නවා මිසක් අනාගතයට හොඳයි කියලා දෙයක් එකතු කරන්න එයා දන්නෙත් නැහැ. දැන් මේ මනුස්ස ජීවිතයේදී කොහොම හරි මේක හරව ගන්න මොකක් හරි හැකියාවක් තියෙනවා. අර වගේ තිරසනෙක් හරි ඊට පල්ලෙහාට ගියොත් වෙන්නේ තව තවත් පව් කරගෙන තව තවත් දන්නේ නැති තව පල්ලෙහාට යෑමක් විතරයි නෙවෙන්නේ. දැන් මෙන්න මේක තමයි දෙවනි අවස්ථාව. දැනටත් දුක් විඳිනවා, ඒ වගේම අනාගතයටත් දුක් විපාක විඳින්නම තමයි දේවල් එකතු කරගන්නේ. එතු මේක තිරිසන් ලෝකේ ගත්තත් උන් සැප විඳිනවා කියලා සමාහලයට හිතන්න පුළුවන්. දැන් කුරුල්ලෙක් ගත්තොත් ලස්සනට සින්දු කියනවා, හැම කියලා පේන්නනවා, ලස්සනට උන්ගේ පාට පාට තියෙනවා. ඒ වුණාට ඒ කුරුල්ල කොච්චර ආරක්ෂාවක් තියෙනවද කියලා බැලුවා. ඌට මේ සමාහලයට තරුණ වයසේදී පොඩ්ඩක් එක විනාඩි ගානක් දවස් ගානක් සැප විපාක විඳින්න පුළුවන්. ඒනාට කොච්චර බයකින්ද ඌ හැම මොහොතෙම ඉන්නේ? කොයි වෙලේ මරණය කියන එක ওই මොන මොහොතක හරි එන්න පුළුවන්. දැන් මිනිස්සේ කොච්චර දුප්පත් මිනිස්සෙක් වුණත් ඒ මනසට යම්කිසි ආරක්ෂාවක් තියෙනවා. ලෙඩක් වුණොත් මොකක් හරි රතු කුරුසෙන් හරි ඇවිල්ලා පැනඩෝල් එකක් දෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒනට තිරිසනෙක් ගත්තොත් ඌට ලෙඩක් වුණොත් කාටද කියන්නේ? බෙහෙතක් ගන්න කාගෙන්ද? ඒ වගේම ඌට ලෙඩක් වෙලා එකතැන් වෙනකන් කීල් දහහක් ඉන්නවද වටපිට ඌ ගිල ගන්න? දැන් වයසට ගිහිල්ලා මේ තුවාලයක් හැදිච්ච රිලවෙක් එහෙම මෙහෙ දැක්කොත් ඒ රිලවගේ වටේ මැස්සෝ දාස් ගානක් ඉන්න පොරකකා උගේ තුවාලෙ කන්න. කවුරුවත් ඌට අනුකම්පා කරන්නේ නැහැ. ඒ වගේම වෙන රංචුවක රිලවෙකුට අහු වුණොත් මේ රිලව සම්පූර්ණ විනාශ කළම දානවා. අන්න ඒ වගේ තිරිසන් වුණොත් කිසිම ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. දැන් එතකොට ඒගොල්ලෝ මේ වෙලාවේදීත් ලොකු දුකක් විඳිනවා. ඒ වගේම ඒගොල්ලෝ කරන්නේ තව අනාගතයට දුක් විඳිනම දේවල්නේ. එහෙම කළා කළා තව තව පල්ලෙහාට ගිහිල්ලා අන්තිම නිරයටම ගිහිල්ලා ඒ ටික කල්ප ගානක් තිස්සේ විඳලා විඳලා තමයි ආයෙත් දවසක උඩට එන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මෙන්න මේක තමයි දෙවනි පුද්ගලයෝ මේගොල්ලන්ට මේ වෙලාවෙත් ලැබිලා තියෙන දුක් විපාක දෙන දේවල්මයි. ඒ වගේම අනාගතයට කරගන්නෙත් ඊටත් වඩා දරුණු දුක් විපාක දෙන දේවල්ම තමයි මේගොල්ලෝ කරගන්නේ. මේ මේක අපි මේ මේ ජීවිතය බැලුවා මිනිස්සය අතර ගත්තත් තිරිසන් සත්තු අතර ගත්තත් දැන් ඕක අපිට දැනට පේන ලෝකයක තියෙනවා. ඉතින් ඒ වගේම තමයි තව ඊළඟ පුද්ගල වර්ගයක් ඉන්නවා. මෙන්න මේ වෙලාවේ ඒගොල්ලන්ට සැප විපාක ලැබිලා තියෙනවා. නෑ දැන් මේ හතරවෙනි පුද්ගල තුන්වෙනි පුද්ගලය තමයි මෙන්න මේ වෙලාවේ ඒගොල්ලන්ට දුක් විපාක ලැබිලා තියෙනවා. ඒ වුණාට ඒගොල්ලෝ මේ වෙලාවේ ලැබිච්ච දුක් විපාකේ ප්‍රයෝජනයට අරගෙන චූටි හරි සැපයක් ලැබිච්ච එකෙන් එයා උපරිම ප්‍රයෝජන අරගෙන එයා කරන්නේ අනාගතයේදී සැප විපාක ලැබෙන දෙයක් තමයි එයා කරන්නේ. දැන් උදාහරණ විදියට ගත්තොත් දැන් බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු කෙනෙක් ගත්තොත් දැන් කුෂ්ඨ හැදිච්ච මිනිසෙක් හිටියා. එයා හොඳටම කුෂ්ඨ රෝගයෙන් පෙළෙන්නේ. එයාට නම නම් මට මේ වෙලාවේ මතක නැහැ. දැන් මේ මනුස්සයා හොඳට කුෂ්ඨ රෝගයෙන් පෙළෙන අතරේ කොහොම හරි කන්නවත් නැති කෙනෙක්. දැන් මෙයා බුදුහාමුදුරුවෝ බණ කියන වෙලාවේදී මේ මෙහෙට යන්නේ ජේතවනාරාමයට යන්නේ බණ අහන්න නෙවෙයි, කන්න ටිකක් හොයාගන්න තමයි මෙයා යන්නේ. කන්න ටිකක් හොයාගන්න අරමුණෙන් ගියාට අන්තිමටම බණපදයක් ඇහුණට පස්සේ මෙයාට හිතන මේක පොඩ්ඩක් තව ටිකක් අහගෙන හිටියොත් හොඳයි කියලා. අන්න ඒ අවස්ථාවේ එයාගේ ඒ බණ අහන් හිටපු වෙලාවේදී ඒ බුදුහාමුදුරුවෝ එයා අරමුණු කරගෙනම ධර්ම දේශනා කරාම එයා ඒ අවස්ථාවේ ප්‍රයෝජනෙට අරගෙන සෝහන් වෙනවා. ඉතින් මෙන්න මෙහෙම කන්න බොන්නවත් නැතුව හොඳටම දුගී දුප්පත් කුෂ්ඨ රෝගියෙක් වෙච්ච මිනිසයාටත් ඒ මේ වෙලාවේ ලැබිච්ච දුක් විපාක එයා ප්‍රයෝජනෙට ගත්තා අනාගතයේ සැප විපාකයක් ලබන්න. ඉතින් මෙයා සෝවන් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකේ සක්විති රජ වුණාටත් වඩා, එහෙම නැත්නම් මහා බ්‍රහ්මයා වුණාටත් වඩා මෙයා ඉහළ තත්වයකට තමයි මෙයා පත් උනේ කියලා. කුෂ්ඨයක් තියෙන ගමම්ම වුණත් මෙයා මේ ලෝකේ සක්විති රජ උන්ටත් වඩා මේ තුන් ලෝකයටම උඩින් ඉන්න මහා බ්‍රහ්මයාටත් වඩා ඉහළ කෙනෙක් බවට පත් වුණා කියන්නේ.
ඒ කියන්නේ මේ ලෝකය ගැන ලෝකයෙන් එතර වෙන මාර්ගයේ යම්කිසි මට්ටමකට ආවා කියලා ගැන. මේ ලෝකයේ ඉන්න උඩම කෙනාටත් වඩා ඉහළට මෙයා ගියා කියලා. ඉතින් බලන්න මේ කුෂ්ඨ රෝගියෙක් වුණත් කන්න නැතුයි හරි ඉඳලා මේ මනුස්සයා මේ තමන්ගේ මේ ලැබිච්ච අවස්ථාව දැන් මේ වෙලාවේ දුක් විඳින ගමන් හරි එයා ඒක ප්‍රයෝජනයට ගත්ත අනාගතයේ සැප විඳින්න. සැප කියන්නේ දැන් මේ සෝවාන් වෙලා සැප විඳිනවා කියන්නේ අපි කියන මේ කෝටිපතියෙක් වෙලා එහෙම නැත්නම් ලොකු සිටුවරයක් වෙලා විඳින සැප නෙවෙයි, දුක් විඳින එක නැත්තට නැති කරා. දැන් දුක් විඳින එක නැති වුණා කියන්නේත් එක පැත්තක ලොකු සැපයක් තමයි. ඉතින් අපි හිතන්නේ සැප විඳිනවා කියලා මේ භෞතික සැප විඳින එකනේ. හොඳට වාහනයක් තියගෙන ලොකු ගෙවල් දරවල් තියාගෙන නෑදෑය වට කරගෙන හැම ඉන්න එක සැපක් කියලා අපිට ඩිෆයින් කරන්න පුළුවන්. ඒ වුණාට ඊට වඩා දෙයක් තමයි දුක් විඳින එක නැති කරන එක තමයි ලොකුම සැපේ තියෙන්නේ. ඒ කියන්නේ අපි හැම මොහොතක් පාසම දුකක් කිය තමයි එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ හැම මොහොතේදීම අපි දුකක් විඳින්න. ඉතින් අන්නේ දුක නැති කරගන්න එක තමයි ලොකුම සැපේ තියෙන්නේ. ඉතින් හැම බැලුවා මේ කුෂ්ඨ රෝගියා ලෝකේ තියෙන උපරිම උතුම්ම සැපය ලබා ගන්න ආවුරුමකාරයෙක් වුණ සෝවාන් වෙලා. එතකොට අර මේ සිටුවරයෙකුට වඩා එහෙම නැත්තම් සක්විති රජ කෙනෙකුටත් වඩා එහෙමත් නැත්තම් මේ ඉහළින්ම ඉන්න මහා බ්‍රහ්මයාටත් වඩා උඩින් තමයි මේ මනුස්සයා ඒ තත්ත්වයටපත් උනේ. මොකද එයා අර මේ මොහොතේදී එයා කොච්චර දුක් විපාක විඳින මට්ටමට ඇවිල්ලා තියෙනවා අනාගතයේ සැප විපාක විඳින අවශ්‍ය දෙයක් කරගත්තා. ඒක තමයි තුන්වෙනි පුද්ගලය වර්ගයේ විදිහට පෙන්නන්නේ. ඊළඟට හතරවෙනි පුද්ගලය වර්ගයේ විදිහට බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්නලා දෙනවා මේ වෙලාවේදීත් සැප විපාක විඳින දේවල් අතීතයේ කරපු කර්මට අනුව සැප විපාක මේ වෙලාවේදීත් විඳිනවා. ඒ වගේම මේ මිනිස්සු හොඳට සතුටෙන් ඒ සැප විපාක විඳින අතරේ අනාගතයේදීත් හොඳ සැප විපාක විඳින දේවල්මයි කරන්නේ. මේක තමයි හතරවෙනි කියන්නේ හොඳම පුද්ගලය විදිහට මෙතන පෙන්වන්නේ. ඉතින් අපි දන්නවා දැන් බුදුහාමුදුරන්ගේ කාලය ගත්තත් දැන් හොඳ රජවරු එහෙම හිටියන්නේ හොඳ සැප රජ සැප විඳින එක හොඳ සැපක් විඳින ඒගොල්ලෝ. ඒ අතරේදී මේගොල්ලෝ පින් කරගෙන මේ භවයේදීම නිවන් අවබෝධ කරගත්ත කය ඉන්න ඕනේ. දැන් බිම්බිසාර රජතුමා හැම ගත්තාම එයාටත් අර අන්තිම මොහොතේ එක එක මේ පුතාගෙන් දුක් විඳින ලැබුණත් එයා ඒ රජ සැප විඳින අතරේ එයා තමන්ගේ වැඩේ කෙලවර කරගත්තා. ඒ වගේම හොඳ සිටුවරය ඉන්නේ, මහාධන සිටුවරය ඉන්න ඒගොල්ලෝ හොඳ සිටු සැප විඳින අතරේ තියෙන දේවල් ඔක්කොම කරගෙන ඉන්න අතරේ අනාථ පෙන්ඩික සිටු තමා ගත්තා. මෙයා හොඳ සැප විඳින අතරේදීම තමන්ගේ වැඩේ කෙලවර කරගත්තා. ඒ වගේම කේමා උත්පලවන්නා වගේ රජ බිසවරු ඉන්න ඒගොල්ලෝ හොඳට සැප විඳින මේ භවයේදී හොඳට සැප විඳිනවා. අතීතයේ කරපු පින් එකතු කරගෙන හොඳට සැප විඳිනවා. විඳින අතරේදීත් ඒගොල්ලේ තමන්ගේ වැඩේ කෙලවර කරගත්තා. ඒගොල්ලෝ අර අතීතයේ කරපු හොඳ සැපත් තියෙනවා, ඒවත් එක්කම පහසු මාර්ගයෙන් තමන්ගේ වැඩේ ඉවර කරගත්තා. ඒ වගේම අපි ගත්ත සැරියුත් මුගලන් රහතන් වහන්සේලා ගත්තොත්, ඒ වගේම ශාක්‍ය වංශයේ ඉඳලා පැවිදි වෙච්ච ආනන්ද ස්වාමීන් වහන්සේ හැම ගත්තත් ඒගොල්ලෝ හොඳ රජ සැප විඳින කට්ටියනේ. බමුණ බ්‍රාහ්මණ කුලවල ඉපදිලා ශාක්‍ය කුලවල ඉපදිලා හොඳ සැප විඳින අතරේ ඒකත් ඒ දැන් විඳින සැපට තමතරව ඊටහා උපරිම සැපයකට ලබන්න ඒගොල්ලෝ තව ඉස්සරහට ගියා. මෙන්න මේක තමයි හතරේනේ හොඳම පුද්ගලය විදිහට. ඒගොල්ලෝ දැනටත් කරන්නේ ඒකයි. දැන් මේ දවස්වල ඉන්න මිනිස්සු ගත්තත් අර අපි කියපු කලින් ඉන්න වගේම මේ දවස්වලත් ඉන්න සමහර හොඳ කෝටිපති මිනිස්සු ඉන්නවා. ඒගොල්ලොත් මේ අතරේ කරගන්නවා අනාගතයට යන්න, අනාගතේ ගොඩදා ගන්න හොඳ දේවල් කරගෙන යන මිනිස්සු ඉන්නවා. ඉතින් මෙන්න මේක තමයි ඊළඟ පුද්ගල වර්ගයේ විදිහට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙන්නේ. මේ වෙලාවෙදිත් හොඳ සැප විපාක ලැබිලා තියෙනවා. ඒ එක්කම අනාගතයේදීත් සැප විපාක ලැබෙන දේවල් දැනටත් කරගන්න. ඒක තමයි හොඳ පුද්ගල හතර වර්ගය අතර ඉන්න හොඳම පුද්ගලය විදිහට තමයි ඒගොල්ලෝ පෙන්වන්නේ. ඉතින් අපි මෙන්න මේක ගත්තොත් මේ සූත්‍රය මෙහෙම වර්ග හතරකට පුද්ගල වර්ග කළ පෙන්නනව වගේම ඉතින් මෙන්න මේ සූත්‍රයේදී සැකවින් මේ වර්ග හතරට අමතරව නිකන් ඉහළින් බැලුවොත්
මේකෙදි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙන්නේ අපි මෙන්න මේ මොහොතේදී යම්කිසි අතීතයේ කරපු දෙයක් තමයි විඳින්නේ. සැප වෙන්නත් පුළුවන්, දුක් වෙන්නත් පුළුවන්. ඒ වුණාට අපිට මෙන්න මේ මොහොතේ මේ විඳින අතරේ අපිට පුළුවන් අනාගතය වෙනස් කරන්න හැකියාව. දැන් ගොඩාක් ආගම්වල දර්ශනවල කියන්නේ මේ දෙවියන් වහන්සේ කෙනෙක් හරි එහෙම නැත්නම් මොකක් හරි සුද්ධ ලියවිල්ලක තියෙනවා මෙහෙම දෙයක් වෙලා තියෙනවා මේ මොහොතේ මේ විදියටයි වෙන්නේ. ඊළඟ මොහොතත් දෙවියන් වහන්සේට හරි මොකක් හරි දෙයකට කැමති විදියට තමයි ඊළඟ මොහොතත් වෙන්නේ. මම මට තියෙන්නේ මේක විඳින්න විතරයි. මට අනාගතය වෙනස් කරන්නේ මේ හැකියාවක් මට නැහැ කියන එක තමයි ගොඩාක් දේවල් තියෙන්නේ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ වෙලාවේ සැප විඳින්නත් පුළුවන්, මේ වෙලාවේ දුක් විඳින්නත් පුළුවන්. ඒ වුණාට මේ වෙලාවේ විඳින්නේ අතීතයේ කරපු දේවල් වල හේතුඵලයක් විතරයි. ඒ වෙනුවට මට පුළුවන්, මට හැකියාවක් තියෙනවා මේ අනාගත මොහොත මට වෙනස් කරගන්න. අන්න ඒ හැකියාව තමයි ප්‍රධානම වටිනම දේ වෙන්නේ. කොච්චර මේ මොහොතේ දුක් විඳින්නත් මොන දේ වුණත් අනාගතයේ සැප විඳින්න, අනාගතයේ යහපත් කරගන්න හැකියාව මට තියෙනවා. ඒක නැති කරන්න වෙන දෙවියෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, වෙන ඊටත් මාරයෙකුටවත් කාටවත් කරන්න බෑ. දැන් ඕනම කෙනෙකුට පුළුවන් මේ වෙලාවේ මගේ අතපය කඩලා දානවා, මරලා දානවා, ඕනම දෙයක් කරනවා කියලා බල කරන්න පුළුවන්. එහෙම කරන්නත් පුළුවන්. ඒ වෙනුවට කියන්න පුළුවන්ද ඔබට සිහියෙන් ඉන්න එක නැති කරනවා මම කියලා, සතිමත් වෙන්න ඉඩ නැදෙනවා කියලා කියන්න පුළුවන්ද? එහෙම කරන්න බෑනේ. ඒ වගේම ලබනාත්මේ අපායට යන්න වැඩ කරලා දෙනවා කියලා කියන්න බෑනේ. ලබනාත්මේ අපායට යනවද, දිව්‍ය ලෝකේ යනවද, එහෙම නැත්නම් මේ ගමන සම්පූර්ණ කෙලවර කරගන්නවද කියන එක සම්පූර්ණම ඩිසයිඩ් කරන්නේ මම තමයි. වෙන කෙනෙකුට බෑනේ එහෙම දෙයක් කරන්න. ලබනාත්මේ අපායට යවනවා කියලා කාටවත් කරන්න බෑ. තමන්ම තමයි ඒක තීරණය කරන්නේ. වෙන කෙනෙකුට පුළුවන් මේ වෙලාවේ මට අතපය කඩලා හොඳටම දුක් දීලා ඕන දෙයක් මේ වෙලාවේ කරන්න පුළුවන්. ඒ වුණාට ඒ කරාට ඊළඟ මොහොතේ මං ඒක කොහොමද විඳින්නේ, ඒක ප්‍රයෝජනයට ගන්නවද, ඒක නැත්තම් ඒකත් තව නරකට යන්නම දෙයක් කරගන්නවද කියලා තීරණය කරන්නේ මම තමයි. මම තමයි මේකේ ප්‍රධාන පාලකයා වෙන්නේ. ඒ කියන්නේ අනාගත මොහොත හදන්න, අනාගත මොහොත මොන වගේ දෙයක් කරගන්නවද කියන එකේ තීරණය ගන්න පුළුවන් මටම තමයි. දැන් මේක එක පැත්තකින් ගත්තොත් අර අධිකරණයක් විදිහට ගත්තා. දැන් මේ දවස්වල ওই අධිකරණ ගැන හරියට කතා කරනවනේ. උසාවි ගැන, උසාවි අසාධාරණයි කියලා සමහරලාට කියනවා, සමහරලාට සාධාරණයි කියලා, එහෙම එක එක දේවල් කියනවා. දැන් මෙන්න මේ අධිකරණය, මෙන්න මේ මොහොතේ මට මේ අධිකරණයට ආවහම අධිකරණයේ පැමිණිලි කාර්යය වෙන්නේ, ඒ වගේම විත්තිකාරයා වෙන්නෙත්, එහෙම නැත්නම් ඒ වගේම මේ තීන්දුව ගන්න නඩුකාරයා වෙන්නෙත් මේ තුන් දෙනාම වෙන්නේ මම තමයි. අතීතයේ කරපු කර්මයක් මේ වෙලාවේ ඉස්සරහට ඇවිල්ලා ඒ කර්මය ඵල දෙනවා. කර්මය ඵල දෙන වෙලාවේ අතීතයේ කරපු දේ වෙනුවට විත්තිකාරයා වෙනවා මම. ඒ වගේම අතීතයේ කරපු කර්මය තමයි පැමිණිලිකාරයා වෙන්නේ. ඊළාට මමම තමයි තීරණය කරන්නේ මේකට අච්චු විඳිනවද, කොහොමද අච්චු විඳින්නේ කියලා. මමම තමයි මේක තීරණය කරගෙන නඩුකාරයා වෙන්නෙත් මගේ හිතමයි. දැන් මම කොච්චර ලෝකයට හොඳයි කියලා, ලෝකෙන් හැමෝගෙම හොඳ කෙනෙක් විදියට කොච්චර නම්බුකාර විදියට හිටියත් මගේ හිතම තමයි තීරණය කරන්නේ මේ වෙලාවේ ලැබිච්ච මේ අවස්ථාව මොන විදියට තීරණය කරනවාද. ඒක කාටවත් වෙන කෙනෙකුට හංගලා ලෝකයට කොච්චර හොඳට හිටියත් ලෝකෙන් අවස්ථාවක් ගන්න බෑ. මගේ හිතම තමයි දන්නේ මම මොන වගේ වැරදි කරලා තියෙනවද, මොන වගේ හොඳ කරලා තියෙනවද කියලා. ඒ විදිහට මෙන්න මේ ලැබිච්ච මොහොත, මේ වෙලාවේ දුක් විපාකයක් පල දුන්නත්, සැප විපාකයක් පල දුන්නත්, ඊළඟ මොහොත ඒකත් එක්ක සලකන්නේ නැතුව ඊළඟ මොහොත මට පුළුවන් මේක වෙනස් කරගන්න. මේ වෙලාවේ මේ ලැබිච්ච දේ පැමිණි දුක් පැන් රසයි කියලා බාරගෙන මෙන්න මේ මොහොතේදී සිහියෙන් ඉඳලා මට පුළුවන් නම් මේ අවස්ථාවේ මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න, මේ වෙන ක්‍රියාදාමය තේරුම් ගන්න පුළුවන් නම් මේ වෙලාවේදී මෙන්න මෙහෙම විපාකයක් තමයි මේ වෙලාවේ විඳින්නේ, මේක මමම කරපු දෙයක ඵලයක් තමයි මට ලැබෙන්නේ, වෙන කවුරුවත් කරපු දෙයක් නෙවෙයි, වෙන කෙනෙක් නිසා වෙච්ච දෙයක් නෙවෙයි, මගේම දෙක කරපු දෙයක් තමයි මට ලැබෙන්නේ කියලා තේරුම් අරගෙන ඒ අවස්ථාවේ මොකක්ද වෙන්නේ කියලා සිහියෙන් ඉඳලා තේරුම් ගත්ත කෙනෙකුට පුළුවන්
අන්න අර කලින් හතරවෙනි අවස්ථාවේ පුද්ගලය හරි එහෙම නැත්නම් දෙවෙනි අවස්ථාවේ පුද්ගලය විදියට හරි දුක් විපාකයක් වෙන්දත් මේ වෙලාවේ සැප විපාකයක් මේ වෙලාවේ වෙන්දත් ඒ දෙකම මගේ කරගන්න නැතුව මේක නිකන් හේතුවක ලැබිච්ච ඵලයක් විතරයි මේ වෙලාවේදී මේ විඳින්නේ අතීත හේතුවක ඵලයක් විතරයි මෙතන විඳින මම එක්කවත් එහෙම නැත්නම් මෙහෙම කරන පිටින් කෙනෙක්වත් නැහැ කියලා තේරුම් අරගෙන මේ අවස්ථාවේ මොකක්ද වෙන්නේ කියලා ක්‍රියාදාමය තේරුම් ගත්තොත් අන්න එයාට පුළුවන් මේකෙන් ගැලවෙන්න සම්පූර්ණයෙන්ම ගැලවිලා ඒ වගේ මේ මායාවටවත් පාලනය කරගන්න බැරි තත්ත්වයට පත් වුණොත් අන්න එයාට පුළුවන් අනාගතයේ හොඳ තත්ත්වයකට පත් වෙන්න. එහෙම දැන් මේ වෙලාවේ මමෙක් ඉන්නවා කියලා ගන්න කෙනෙකුට තමයි මායාවටත් බලපෑම් කරන්න පුළුවන්. මම ඉන්න තරමට තමයි මගේ ඇහැ කන නහය කියන මේ ආයතන ටික මගේ කියලා මට ඕන විදිහට තියාගන්න තරමටම තමයි මාර්යාට පුළුවන් මාව පාලනය කරගන්න. එහෙම නැතුව මේක මේ අවස්ථාවේ මොකද්ද වෙන්නේ කියලා තමන්ම තේරුම් ගත්තොත් අන්න ඒ තේරුම් ගත්ත කෙනාට පුළුවන් මේ ගමන කෙලවර කරගන්න. ඉතින් මේ අද දවසේ ධර්ම දේශනාවත් අන්න ඒ විදිහට මේ වගේ පුද්ගලය වර්ග හතරක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ පුද්ගලය වර්ග හතරටම නිකම්ම සීමා වෙන්නේ නැතුව මේ මොහොතේ මොකක්ද මේ අතීතයේ කරපු කර්මයක් තමයි මේ වෙලාවේ ඵල දෙන්නේ. ඒ වගේම මේ කර්මය මට ඕනනම් වෙනස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නිකම්ම කර්මයටම හැම දෙයක්ම දාලා නිකන් උඩ බලන් ඉන්නේ නැතුව මට ඕනනම් මෙන්න මේ දේ වෙනස් කරන්න පුළුවන් කියලා මෙන්න මේ වෙලාවේදී වෙන ක්‍රියාදාමයේ තේරුම් ගැනීමට උත්සාහ කරන්නලා අනාගතයේ හොඳ සැප විපාක දෙන තත්ත්වයට පත්වීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අද දවසේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සීල දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. වහන්සේට බොහෝම පින්. වහන්සේගේ වටිනා ධර්ම දේශනාවට ධර්මදේශනාව ඇසුරෙන් කාට හරි යමක් අහන්න තියෙනවා නම් මේ අවස්ථාව ගන්න පුළුවනේ. ධර්මදේශනාවෙන් ප්‍රශ්න නැහැ වගේ ස්වාමීන් වහන්සේ ඒ වුණාට ඔබ වහන්සේට ගොඩක් පිං අපේ අපිට ලැබිච්ච පිං තියෙන දේවල් ගැන මතක් කළාට ස්වාමීන් වහන්සේ ඒවා ඇත්තටම අපිට හිතෙන්නේ නැහැ අපි ඒවා විඳිනවා කියලාවත් අපිට තියෙනවා කියලාවත් අපිට හැමතිස්සෙම පේන්නේ චූටි මොකක් හරි නැති දෙයක් තමයි. ඒක ඔබ වහන්සේ හොඳට අපිට ඒක මතක් කරලා දුන්න ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මේ අවසරයි අතක් එස වෙලා තියෙනවා මම අවසර දෙන්නම්. ශ්‍රියානිට කතා කරන්න පුළුවන්. ස්වාමීන් වහන්ස හොඳයි කියන්න. ස්වාමීන් වහන්ස ඉස්සලම කියන්න හැතුවේ මේ අපිට ධර්මදේශනා මට ධර්මදේශනා හරියට ඇහුනේ නැහැ. බොහොම සෙමින් තමයි ඇහුනේ. මොකක් හරි ඔහේ දෝෂයක්ද කියලා මම හිතුවේ. මහත් සිග්නල් මගේ පැත්තෙන් මම බැලුව පුළුවන් තරම් ඒක මේ ඇහු නැති එකයි කියලා මට හිතුණා. ඒකට මම කනටම කරලා අහගෙන න්යා කරගෙන අහගත්තා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ මම අහලා තිබුණා ධර්මදේශනාවක් අර අඳුරෙන් අඳුරට යන පුද්දලයා අඳුරෙන් එළියට යන පුද්දලයා අර ඒ වගේ ඒකට සමගාමීවම නේද ස්වාමීන් වහන්ස? ස්වාමීන් වහන්ස දැන් අද දේශනා කරපු ධර්ම දේශනාවත් ගැටෙන්නේ. ඔව් ඒකම තමයි. අඳුරෙන් අඳුරට යන මේ වෙලාවේ අඳුරෙන් අඳුරට යනවා කියන්නේ මේ වෙලාවේ දුක් විපාක විඳින ගමන් අනාගතයටත් දුක් විපාක විඳින දෙයක් කරගන්න. අඳුරෙන් එළියට යනවා කියන්නේ මේ වෙලාවේ දුක් විපාක වෙන්දත් අනාගතයේ සැප විඳින්න අවශ්‍ය දේවල් කරගන්නවා. ඒ වගේම එළියෙන් අඳුරට යනවා ඒකම තමයි. වෙන වචන ටිකක් විතරයි වෙනස් වෙලා තියෙන්නේ. දැන් ඕකේ ප්‍රයෝජන අපිට මේකේ දැන් මෙහෙම වර්ග හතරකට බෙදෙන එකේ අපිට ගන්න පුළුවන් හරය විදියට ගන්න පුළුවන් මෙන්න මේ අපිට කර්මය කියන එක මේ වෙලාවේ අපිට ලැබිලා තියෙන දෙයක්. ඒකේ වුණාට අපිට අනාගත මොහොතේ අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම අපි මේ මැසිවිලි කිය කිය ඉන්නේ මේ වෙලාව අරක නැහැ මේක නැහැ ගෑස් නැහැ අරව නැහැ මේව නැහැ කියලා කිව්වට අපිට මේ ලැබිලා තියෙන මේ දුර්ල බුදුහාමුදුරුව කියන දුර්ලභයි කියන දේවල් හයම ලැබිලා තියෙනවා. අපිට ඕන හොඳම අවස්ථාවක් මේ ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච අවස්ථාව අපි පැවිදි වෙලා නැහැනේ. ඉතින් පැවිදි වෙන්න පුළුවන්නේ. පැවිදි වෙන්න බැරි කමක් නැහැනේ. හයෙන් දැන් අන්න ඒක දැන් හයෙන් පහක්ම ලැබිලා තියෙනවා.
අර නැති එක ගැන තමයි කතා කරන්නේ. ඒකත් ඕනනම් පුළුවන්. දැන් කවුරුවත් මේ හිරේ වැටිලා මේ කවුරුවත් ගැට ගහලා තියාගෙන ඉන්නේ නැහනේ. පැවිදි වෙන්න ඕන ඒකත් පුළුවන්. දැන් ඒක නොකර ගන්න තමන්ගේ මෝඩකමට මිසක්. ඒ හරි ඒක නැති වුණත් දැන් පැවිදි වෙන්නම ඕනේ නැහනේ නිවන් දකින්න. දැන් ඒ නැති එකද තමයි කතා කරන්නේ. ඉතින් ඊතුරු පහම ලැබිලා තියෙනවා නිවන් දකින්න. ඊතුරු පහම හොඳටම ඇති. ඒක තමයි දැන් අපි සංසාර පුරා කරන්නේ ඔන්න ওই වගේ දේවල් තමයි. නැති දේ ගැන තමයි අපි අතමතසේම කතා කරන්නේ. තියෙන එකෙන් ප්‍රයෝජනට ගන්න නැති එක තමයි තියෙන්නේ. දැන් ඒක කොච්චර කිව්වද දැන් පැවිදි වුණා කියලා. පැවිදි වෙච්ච මිනිස්සු කොච්චර දෙනෙක් ඉන්නවද මේ පැවිද්දෙන් ප්‍රයෝජනට ගන්න නැති අය. වැඩි පිරිසක් ඉන්නේ පැවිදි වෙන පළියට පැවිදි වෙනකොට පැවිදි වෙන දවසේ කියනවා සබ්බ දුක්ඛ නිස්සාරං නිබ්බාන සච්චිකරණත්තාය කියලා. ඒ වුණාට නිවන් දකින්න සියලු දුක් කෙලවර කරගන්න දේවල් නේ ගොඩක් දෙනෙක් කරන්නේ. ඉතින් ලැබිලා මේ වෙලාවේ ලැබිලා තියෙනවා. මොකද රජ පැටව දැන් ලොකු සයන්ස් කියනවා වගේ මේ රජ පැටව තමයි මෙතන ඉන්නේ. ඉතින් ඒ ලැබිච්ච අවස්ථාව උපරිම ප්‍රයෝජන ගන්න තමයි තියෙන්නේ. බෑ කියලා නෑ කියලා දෙයක් නෑ. තමන්ගේ ඌමනාවක් නැතිකම තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැමෝටම මෙහෙමයිද මම කාර්ය පිට කරගන්න පුළුවන් වෙලා පැවිදි අවස් ලැබිලා කොහොමාරි සසර කෙටි කරගන්න ලැබෙනවා නම් හොඳයි කියන අදහස නිකන් හිතේ තියෙනවා. ඒක හොඳයි. ඉතින් මේ වෙලාවෙත් බැරි නෑ. උමනාවයි ඕනේ. ඉතින් ඕක කිව්වට ඉතින් අපි හැමෝම ওই ගොඩේ තමයි ඉන්නේ. දැන් මේ බණ කියන මම වුණත් දවසට තප්පර විනාඩි වලොත් කොච්චර වෙලාවක් මේ ඕහුම නැතුව මේ නාස්ති කරනව ඇද්ද? දැන් කොච්චර වෙලාවක් අපි මේ මේ ලැබිච්ච මොහොෂණය අතාරිනවද? ඉතින් ඒ අතාරින්නේ අපිට අර මේකේ වටිනාකම දන්නේ නැති කම නිසානේ. මෙන්න මේ වටිනා මෙච්චර වටිනා මොහොතක් අපි ගෙවන්නේ කියලා දන්නවනම් අපි ඒක අතාරින්නේ නැහනේ. දැන් මගේ ළඟ තියෙනවා නම් හොඳ වටින රත්තරන් කෑල්ලක් අපි කියමු රත්තරන් හරි වටින දෙයක් කියලා ඒක දන්නවනම් මම ඒක කොහොම හරි අල්ලගෙන ඉන්න ඕනේ. ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ දන්නේ නැත්නම් මේක නිකන් ගල් කෑල්ලක්ද කියලා දන්නේ නැත්නම් ඔහේ පයින් ගහලා දානවා. ඒක දැනගන්න එක තමයි වටින්නේ. දැනගත්තොත් තමයි ඒකෙන් ප්‍රයෝජන ගන්න. මෙන්න මේ අද දවසේ ධර්මදේශනාව මම වැඩියෙන්ම මේ හයිලයිට් කරන්න ගත්තේ මෙන්න මේ ලැබිලා තියෙන හොඳ අවස්ථාවක්. අන්නේ අවස්ථාව අතාරින්න එපා කියන එක තමයි කියන්න මේ වැඩියෙන්ම මම උත්සාහ කරේ. දැන් අනිත් වර්ග පුද්ගල හතරක් ඉන්නවා වගේ අපි තව තවත් වීර්ය කරන්න ඕනේ මීටත් වඩා. ඒක තමයි තියෙන අදහස. ඒක හිතට වැදුනා. ඒකට ස්වාමීන් වහන්සේ ගිහසුත්දී මම කිව්වා ස්වාමීන් වහන්සේලා මේ උසහලාරෝ මේවා හිතට එනවා. එතකොට අපි හිත දෝෂ වෙනවා ස්වාමීන් වහන්සේ උපදෙස් දුන්න නිවසහන අවශ්‍යතාවයක් නැහැ. නොබෙලුවට කමක් නැහැ කියලා. ඇත්තටම මමත් එහෙමම කරා. ඇත්තටම එතකොට තෙන් තීරණා නිවස යවයි කියලා ප්‍රතිඵලයකුත් නැහැ. ඒ තුනේ උච්චර වනේ. මෙලදී ඊට වඩා හොඳයි මගේ කාලය තව මම වීර්ය කරන එක සසර කෙටි කරගන්න පුළුවන් තරම් බණ භාවනාවලම නිරත වෙන එක කියලා. මම මේ මාර්ගය ඇත්තටම ස්වාමීන් වහන්සේට බොහොම පින්නේ. ටික තව ටිකක් තේරුම් කළා දුන්නට. ඒක හිතට වැදෙන තේරුම් කළා දුන්නට. ඒක අර හැමෙන් කියන්නේ නැති එක අර බැන්නහම තමයි හිතට වැදෙන්නේ හොඳට නේද? එහෙම තමයි. නේ සෝවිනාංශ ඒක දැන් තනියම ඉඳි අපි ඒක හිතට හිතන්නේ නැහැ. මොකද්ද මේ වෙන්නේ කියලා රටේ දේවල් අපිට දැන ගන්න ඕන නැහැ කියලා හිතනවා නේ ස්වාමිනාංශ. තේරුම් කළා දුන්නාම අපිට හිතනවා නැත්තම් මේ කාලේ මේවට නාස්ති කරන එක අපිට මොකක්ද ආභයක් ඇති වෙන්නේ නැහැ. ඊට වඩා අපේ සසර ගමන කෙටි කරගන්න ලාභයක් තියෙනවා. අපි තව තව වීර්ය කරනවා නම් මන භාවනාව හදනවා නම් අපේ හිත දූෂ්‍ය වෙන්නේ නැහැ. අපි එතකොට මේ මාර්ගයේමනේ යන්නේ කියන එක ස්වාමිනාංශයට බොහොම පින් මම හිතින් පින්දුදී පිටිය ඇත්තටම මේ අද වෙනකම් හොඳයි. ඒ ක්‍රියා මාර්ගයේ ගෙනියන එක හොඳයි කියන එක මම ඉන්නවා ස්වාමිනාංශයට බොහොම පින් තේරුම් කළ දෙන්නට. හොඳයි. තෙරුවන් සරණයි ස්වාමිනාංශ. තෙරුවන් සරණයි. ඒ වගේම තමයි ද අපි වටපිට ඉන්න මිනිස්සු අර අපි මේකෙද්දිත් අර මාළුවා වැලේදී උදාහරණ වගේ අපි වටපිට ඉන්න මිනිස්සු හැමතිස්සෙම කියන්නේ අරක හොඳයි මේ නිවුස් බලන එක හොඳයි ඔක නොදන්නව නම් මහා අපරාධයක් කියලා වගේනේ.
අපි ඇදන් යන්නේ අර අර පැත්තටම තමයි. ඉතින් ඒ වුණාට මට මොලේ තියෙනවා නම් මට පුළුවන් මේක පොඩ්ඩක් කොහොම හරි දැන් මේ මිනිස්සුගෙන් එකපාරටම ගැලවෙන්නත් බෑ. පොඩ්ඩක් අර ටික ටික ෂේප් එකේ ෂේප් න්‍යාය දාලා තමන්ගේ වැඩේ ගොඩ දා ගන්න එක තමයි තියෙන්නේ. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමින් වහන්ස. ස්වාමින් වහන්ස මටත් අහන්න ඕන තව කාරණයක් තියෙනවා ස්වාමින් වහන්ස. මේ දවස්වල කාටවත් කතා ටෙලිෆෝන් එකකින් හරි හම්බුනාම හරි කතා කරන්න විදියක් නැහැ නේ ස්වාමින් වහන්ස. මේ ලංකාවේ ප්‍රශ්නෙම තමයි කතා වෙන්නේ. හරි අමාරුයි ඒකට පූමිටි තියලා නිකන් ඉන්න. ඉතින් උත්සාහ ගන්නවා ස්වාමින් වහන්ස. හරිම ඒකෙන් ගැලවෙන්න හරි අමාරු. හරි يعني ස්වාමින් වහන්ස මේ අපි කොච්චර ගැලවිලා ඉන්න හැදුවත් ඒකම තමයි මේ කතාවේ තියෙන්නේ. ඕමනාකාරණේ කතා කරන්න ගියත් ඒත් කතා වෙන්නේ අන්තිමට ඒකම තමයි. ආ එහෙම තමයි. ඉතින් අර කාන්ති වෙන කරකිලා ගිහිල්ලා ඒකෙන් තමයි කෙලවරක් වෙන්නේ. තමයි ස්වාමීන් වහන්සේ මේ ඒකත් උපරිම ප්‍රයෝජනෙට ගන්න. දැන් මම මෙච්චර මේ අමාරු අවස්ථාවක වැටලත් අපි සංසාරේ කොයි මීට වඩා කොච්චර අමාරු අවස්ථාවල වැටලා ඉන්නේ නැද්ද? දැන් ඒවා අපිට අමතක නිසානේ මේක හරි අමාරුයි කියලා අපි මේ ලොකුවට උඩ දාගෙන ඉන්නේ. දැන් කොරෝනා හැදිච්ච මුල්ම දවස්වල කොරෝනා කියන එක නිකන් නාව ගමේ එක්කෙනෙකුට හැදුනත් මුළු කොරෝනා මුළු ගමම වෙන් කරානේ. දැන් වෙනකොට කොරෝනා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මේකත් දැන් දැනට ලොකු ප්‍රශ්නයක් වෙලා. තව ටික කාලයක් යනකොට මේකත් සාමාන්‍ය තෙල් පෝලිං වල ඉන්නවා කියන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙන මිනිස්සුන්ගේ සාමාන්‍ය දෙයක්. ඉතින් ඕක තමයි අපේ හැටි. දැන් අපිට පුළුවන් නම් තෙල් පෝලිමේ ඉඳගෙන හරි සතිය වඩන්න. එහෙම නැත්නම් ස්ට්‍රයික් කරන ගමන් හරි සතිය වඩන්න. අර අපිට අර තාම දැනීම يعني අපිට තේරෙන්නේ අපි කොච්චර පින් කරලාද මේක ලබලා තියෙන්නේ, ඇයි අපි මේක නාස්ති කරන්නේ කියන එක අර ඔබ වහන්සේ ඔය කියනකොට තමයි ඒ ටික මතක් වුණේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඒ කියන්නේ එච්චර වටින අවස්ථාවක් අපි මේ ගෙවන්නේ කියන එක එහෙම ඒක ඇත්තටම ඔබ වහන්සේට ගොඩක් පින්. අද ධර්ම දේශනාව නම් හොඳට මේක ඒ කියන්නේ මතක තියාගන්න ඕන කාරණා ඔබ වහන්සේ කිව්වා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඔබ වහන්සේගේ ඒ ශබ්දය අර මේ ශ්‍රියානි මහත්මිය කිව්වා වගේ ටිකක් අඩු වැඩි වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක වෙන්නේ නැති සමහර අවස්ථාවල වැඩි වෙනවා, සමහර අවස්ථාවලදී අඩු වුණා. සිග්නල් දෝෂයක් තමයි තියෙන්නේ මේ. ආහා ඒක තමයි වෙන්නේ ඇත්තේ. අපි බලමු දැන් රෙකෝඩින් එක වෙබ්සයිට් එකට කොහොමද දාන ඕනේ දවස් දෙකක් ඇතුළත ඕනනම් අහන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. වෙන කාට හරි ස්වාමීන් වහන්සේත් එක්ක මොන හරි කතා කරන්න සාකච්ඡා කරන්න තියෙනවද? එහෙම නැත්නම් අපිට වැඩසටහන අවසන් කරන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? එහෙමනම් වෙන කටයුතු නැති නිසා ස්වාමීන් වහන්සේ වැඩසටහන අවසන් කරන්නම් ස්වාමීන් වහන්සේ. ඊට ප්‍රථමයෙන් ඔබ වහන්සේ ලබන සුමානේ ධර්ම දේශනාවට මාතෘකාවක් ඔබ වහන්සේට තියෙනව නේද ස්වාමීන් වහන්සේ? ඔව්, අර යෝජනා කරපු මාතෘකා අතරින් තව කීපයක් තියෙනවා මතන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි ස්වාමීන් වහන්සේ. පණිවිඩයක් දාලා තියෙනවා ස්වාමීන් වහන්සේ අපිට ඇහෙන්නෙම නැතුව ගියා සමහර වෙලාවට කියලා. ඒක තමයි වෙන්නේ ඇත්තේ සිග්නල් දෝෂය නිසා. මේ දවස් තුන දෙක තුනකින් ස්වාමීන් වහන්සේ මේක නිස්සරණ වෙබ්සයිට් එකට ඒක රෙකෝඩින් එක දැම්මට පස්සේ එහෙමනම් අහන්න පුළුවන් වෙයි. වෙබ්සයිට් එකට ගියාම පුළුවන් හොයාගන්න ඩුබායි වැඩසටහන් කියලා තියෙනවා. ඒකේ තියෙනවා දිනේ දාලා තියෙනවා ඒ වැඩසටහන. එහෙමනම් ස්වාමීන් වහන්සේ වැඩසටහන් වෙන මොකුත් නැති නිසා අවසන් කරන්න ස්වාමීන් වහන්සේ. හොඳයි. අද දින කමඨහන් වාර්තාවලට අවවාද දීමෙන් සහ ධර්ම දේශනාව සඳහා වැඩමවා වදාළ ගෞරවනීය ධම්මගුත්ත ස්වාමින් වහන්සේට මේ කාලය පුරා අප රැස් කරගත් කුසල් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ වාගේම නිස්සරණ ආරණ්‍යයේ වැඩවාසය කරන ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත්, පෙනී නොපෙනී උදව් උපකාර කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත්, අප නමින් මිය පරලොව ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ටත් අප රැස් කරගත්තා වූ මේ කුසල් එදා හදාගමු. ඉත්තාවතා ච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.
එත්තාවතාච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මන්තරං ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි හොඳයි ඕකාස වන්දාමි බන්තේ සුඛී හන්තු මයා කතම් පුඤ්ඤං ස්වාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ස්වාමිනා කතම් පුඤ්ඤම් මයිවන්දාතබ්බං සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බං ඕකාස කමාමි බන්තේ සුඛී හන්තු සුඛියම්පි ඕකාස වන්දාමි බන්තේ සුඛී හන්තු සත්‍යම්පි ඕකාස වන්දාමි බන්තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සුතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවා සංබුද්ධ පුත්තං නමාමහං සාදු 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 හොඳයි එහෙනම් අපි අද දවසේ වැඩසටහන මෙතන සමාප්ත කරනවා. ඉතින් මේ තියෙන මොන ප්‍රශ්න තියුණත් පුළුවන් තරම් සතිමත් වෙලා තමන්ගේ මේ ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනයට ගන්න කියලා මතක් කිරීමත් එක්ක දවසේ වැඩසටහන සමාප්ත කරනවා. සීල දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ.